සුගේ දහටාව වන දින කොළම්ඹබ යුනිියන් පෙන්සේ පැවති විරෝත්ධාවයන් අතරතුර. දරු අධකරණයෙන් වරතු ලබා සිටි මුදලිගේ වසන්ත කුමාර මුදලිගේ යන අය එම ස්ථානයේදී පොලිසිය මගහැර පලායාමක් සිදු කරතිබුණා. එයානුව හුව ඉදින සවස කොළඹ ගෑස්පා ප්‍රදේශයේදී අතඩම් ගොඩගත්තා. ඔහු සමඟ සිටි හෂාන් ජීවන්ත ගුණතිල්ලෙක යන ගලත් පොලිසිවිසින් අතර ගොට ගත. වදුරටත් පොලිසිවිසින් ගරවා අධිරණයට සැකකරුවක වශයෙන් නම් කර සිටි. ගල්ලව සිරිදම් හිමිකෙන ස්වාමින්න් වහන්සේ දහනම් ොන දින අතරඩ ගොඩ ගත්ත. මෙ තිදෙන සම්බන්ධයම විමශන කටයුතු ආරම්භ කරලා තිබෙනවා සස්ථාධය අලින් පනති අයටතේ ගරු ආරක්ෂක අමාතවරත් ලැබී තිබෙන බලතලානුව. ට ෝ ග සඳ ම වන ට මශ ර ග සිං ඉල්ල තිබෙනවා යා කාරයට රඳවාගෙන ප්‍රශ්ණකිරීමට හේතුවුණ මුළික කාරණය වන්නේ. පසුගිය මාර්තමාසේ තිස් එක්වනදා සිට. දිවින පුරා තැනින් තැන විවිධ විරෝතාවයන් සිද වුණා මේ විරෝතාවයන් අතර ්‍රචන්ඩක්යා කළහා කාරීකයා. ඒරන්තරයේ දන මාධ්‍ය හම පෞත්වමින් මුදලිගේ වසන්තකු මාර අන්තර් ශ්‍රද්‍යාර්ිශවලමන්ලි ැඳුම් කරවිසින්, අදහස් දක්වමින් හරු දිරිපත්කම ලබවා සමහරවස්ථාවල මෙම ක්‍රියාදාමයන් සමගහුගේ සම්බඳතාවයන් දිගටම තිබන බව එයන නිරීක්ෂණ වෙලා තිීබල. එඒනිසා මෙම සිදුවීන් දාමයන් සබන්ධව සරකාබැලීමට පොලිස්පතුමා විසින්. සිල්ල දරරිින්ස් ත උපදෙස් ලබදීලා තිබුණා. ඒ උපදෙස් අනුව යම්ති ස ආකාරෙක රජ්‍යවරෝධද කුමන්ත්‍රණයක් සදහවශ්‍ය කටයුතු සිදවෙලාල තිබෙනවාද ්‍රස්තවාදී ක්‍රියාවන් සම්බන්ධගෝ යම් සඳතාවයක් තිබෙනවාද. මේවා සම්බන්ධව සොයාබලලා සස්තවවාද ක්‍රිය සම්න්ධය ම ෂයනාවරීමක් තිබවානම් සස්මදන මාශන කොට් ාශේයට විමශන කටයුතු බාර දෙන්නෙක උපදේ පොලිස් පපතුමා විසින් වනට ලබාදල්ලා තිබෙන. ියරදරනට මදත් සපුරති පරදිී තුලාව දශපාලන සංවාදය සමගිනී ඔබය එක් සිටින්නේ. ඔබේ දැක්කේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නියහල් තල්දුව මහත්නයා පසුගිය ධාතිබ්බ මාධ්‍ය සාකච්ඡාවේදී කරපු ප්‍රකාශය. වෙන ප්‍රශයත් එක්ක ැලව හම තමයි අද මේ සාකච්චාව අපි මේ තුලාව දේශපාලන සංවාදය මාතෘකාව. එතමයි ත්‍රස්තවාදේ වැලැක්කීමේ පනත ඒකම තව මාතෘකාවක් එළියට ඇවිල්ලතින එතමයි ජාතික ආරක්ෂාව පිළිබඳ පන තක් කියලත්. එකනේ ජාතික ආරක්ෂාව පිළිබඳ පනතක් පිළිබඳව සසාකච්චාවට බඳදු කියෙන තම එක අපි දෙදැක නෑ හැයි අතාාවට ලක්වෙන්නේ ත්‍රස්ථවාදේ වැැක්කීම මේ පනත පිබඳව දන්න මසි ඇත්තනම අංක අහතරරිට දරන ත්‍රස්ථවාදය වැලැක්කීම පනත නමින් තමයි මේ පනති තිනෙ දන්නම ස ඇතරමේදී ස්ථාපිත වුණු මේ පනත. මේක වඩාත් කතාාවට ලක්වෙන්ඩ හේතුව තමයි මේ දිනවල රටේ පැවතින තත්ත්වය පසුගිය. මාස කීපය තුළ පැවති තත්්‍යත් එක්කඒ අරගලයත්ත එක්ක ඒ අරගලෙන් පසුව දැන් අත්තඩංකෝට ගැනම් මාලාවක් සිදුවමින් පවතිනවා ඒ අත්තඩංකෝට ගැනීමම් විධාකාරයෙන් සිද්ධුවෙනවාගේම ත්‍රස්ථවාදී වැලැක්කීම පනත යටතේ අත්තරංගොට ගැනීම් සිදුවෙනම රඳවා ගැනීම මෙමනට සිදුවෙනවා අතර් ශේද්‍යාව ශිෂපබල වන්ඩලේ ැඳුම්කරුන් මුදුලිගේ මෙවන විටත් ඒ රැඳවුම් බාරය වා තිබෙනවා ත්‍රස්තවාදය වැලැක්කීම පනතයටේ ඔහුසා තවත් දෙදෙනෙක්. එනිසා අපි අද සාකච්චාට බඳුන්කිරීමට සූදානන් වෙන්නේ ත්‍රස්ථවාදේ වැලැක්කීමේ පනත වගේම. යෝජනා වෙලාතියන ජාතික ආරක්ෂක පනත පිළිබඳවයි. අවශ්‍ය වෙන්නේ ත්‍රස්වාදේ වැලැක්කීම පනතද, ජාතික ආරක්ෂක පනතද. එම ඇත්තං ත්‍රස්තවාදේ වැලැක්කීම පනත රට අවශ්‍යද. මේ රටේ පවතින තත්ත්වයත් එක්ක රට ඉදිරියට ගෙනයාේදී. රටේ ආරක්ෂාව උදෙසා ත්‍රස්තවාදය වැලැක්කීමේ පනතක් අවශ්‍යද කියනක පිළිබඳව තමයි අපේ මූලිකම සාකච්චඡාවවෙලාතිී නදපී තුලාව දේශපහලන සංවාදයට මේ සඳහ සාකච්ඡා කරන්න මේ විෂයත් එක්කම බැඳලා ඉන්න නීතින්‍ය මහත්තවරුන් හතර දෙෙකුට ආරාධනා කලා නීතිඥ්ඥ ප්‍රතිබා මහනාම ඒවා මත්නය අයිබන්න්න පපුතුමාට. තිති නීතිඥ යුවා සිල්ල මත්්‍යයා සභගෙනන පස්සනඟක යිවන්න පුතුමට ඒකම නතිඥ රමිදු පෙරා මහත්මය සභගෙන අපස්ස සමග අයිවන්න බතුමාට ඒකම නීතිච්ඥ උපල් කුමරක් පෙරුම් හත්නය සභාගෙනවා අයිවන්න බතුමාට අද අපේ සාකච්ඡාව ත්‍රස්තවාදේ වැලැක්කීම පනතත ජාතික ආරක්ෂක පනතද අපට පුළුවන් මේ ඉදිරි පැෑදක කා තු දී පලෙන් ටේ දිවිනාඩි යක ඒදෙ ට ට ට කාලකු තුන් ටේද නාඩි හැ කාලකුත් බවා ව ටද න්න පු සංවාධ කරන්න විවාධාත්මක සංවාධ කරන්න ප්‍රශ් කිරම්රන්න කටියෙන් ඒ පශන කිරම් ස පිළිතුර ලබාදන අපට කාලය ලනා කරන කරගන්න පුළුවන්. මකඇද රොමිදු. රනතති මත්තම පටන්ග මේ ්‍රස්ථවාද වැලැක්වීමේ පනතතුමා භියවෘතති විශද්‍යාලයේ නිතිද්‍ය ංශේ කති ගාචරාවරයකක්කටහයතු කරනවා ඔබතුමක් කොහොමද දකින්නේ. මොකක්ද මේ ත්‍රස්ථවාදේ වැලැක්වීමේ පනත කියන්නේ. මොකටද ත්‍රස්ථවාදේ වැලැක්වීම පනතක් මේ රට නවශ්‍යමේ ඔ ධර්ම ත්‍රස්වාද වැලක්වීමේ පනත කියන පනත සම්මත වන්නෙක් දස් නමසේ හැත්ත නමේ අවරුත්තේ. එදර පනතය නම බැලුවම එක නම් කරලා තියන්නේෙත්? ්‍රස්තවාදය වැලැක්වීමේ තාවකාලික විශේෂ විදිධාන පනත කියලා. ඇයි මේක තාවකාලික පනත කියලා හඳුුවන්නේ දවි දන්න ක්දනමේ හත්තගනන්ගලසා නමසේ සසුගනං වවල මුල ලංකාවේ උතුරනැග නිර පලාත්වල එක්තර විදිියක සිවල්ියුදවාතාවරණයක් ඇති වුණ. එදවර කැල්ලිකාරි තත්වයක් ඇතිවවෙමින් තිබුණ සන්නදධර්ගලක පසිමය තුළේ එතකොට අදහසක් තිබුණ සාමාන්‍ය අපරාධ නීතිය ප්‍රමාණවත් නැහැ මේ විශේෂ තත්ත්වයට ආමන්ත්‍රණය කරන්න කියලා. එනිසායි විශේෂ තත්වය ආමන්ත්‍රණය කිරීම සඳහා. විශෂ නීතියක් අවශ්‍යයි, ඒකන පදනම මත තාවකාලිකව ගේන නීතියක් කියල තමයි, මෙ ්‍රස්ථවාදය වැලක්වීමේ පනත එවකට ජාර්ජයවර්ධනගේ රජය හඳුනුනාා දු්‍ය. ත්‍රස්ථවාද වැලක්වීමේ පනතෙන් කරපු දේ තමයි, සාමාන්‍ය අපපාධ නීතියටය අපි දන්නවා අපරාදයකට සැකරන ලබන පුද්ගලෙක්ට. හිමේවෙන යම්යම් අයිතිවාසකම් ප්‍රමාණයක් තියෙනවා. දැමේ අයිතිවාසකම් අපට ආනු ක්‍රම ්‍යවස්ථාවන් අගේම ශ්‍රී ලංකාව පාර්ෂවකරුව එෙක් වන, අන්ර්ාක සම්මූතිය විශෂයෙන්ම සිවිල්හහා දේශපාලන අයිතිවාස කම් පිබද අන්තර්ජාතික සම්මුූතිය මේ සම්බමුතිසින් පිියරගෙන තිබෙන මූලි අයිතිවාසකමක් තමයි අපරාධකට සැපට අතරංගොට ගත්ත පුද්ගලෙක්ට යම්යම අයිතිවාසකම් ප්‍රමාණයක් තිර. ඒක වැදගත්ම එකක් තමයි අත්තඩංගුවට ගැනීමේ ක්‍රියාව අධි කරන සුප්‍රරික්ෂාවට යටත් කරන්න ඕන. තර එයිද අපේරටේ සාමාන්‍ය නීද අපි දන්නවා යම් කිසිෙනක් අතරගට ගත්තර පස්සේ පෑ විසිහතරක්තුල මයිස්ත්‍රා ොරයා ඉදිරයට. පමනොන් ලබුණන අනිත්තක තමයි යම්ගි සයහකින් යම්ගකිසි බුද්ගලයක් හිතනවනම් තමුන් අත්තනගොට ගැනීම නීති විරෝධී කියලා. ඒ සම්බන්ධයෙන් අධි කරණීදරයේ අභියෝගෙට ලක්කිීම හැකියාව තියෙන්ලොන මේවා අන්තර්ජාර්තික සිවිල්හා දේශපාන අයිතිවාසිකම් සම්මුතිය විසින් මනා ලෙස පිළිගත්තා යිතිවාසිට. ද්‍රස්තවාදය වැලක්වීමේ පනතින් කරන්නේ සාමාන්‍ය අපරාධ නීති යටතේ තිබෙන අපරාධ විපර්ශණයකිරීමේ පටිපාටියයට වැඩිය වෙනස් පටිපාටියයක් හඳුනාදීලා තියෙනවා වාදී සකරුවන් කියලා හඳනාගන්නු ලබන පිරිිස් සම්බන්ධී.ද මේකතිය එක බරපතනම ප්‍රශ්නයක් තමයි අර කියනධිරන සුප්‍රක්ෂාව කියනෙකම ත්‍රස්ථවාදී සකරුවන්ම්න්ධෙන් දුරුවල කරලා තියෙනවා එද සාමාන්‍යීත යටතේ පෑ විහරක්ඇතුල මහිස්ත්‍රා රෙක් ඉදිරිපත් කරන්න ඕෝනම් ්‍රස්ථවාදය වැලක්කීම මයට තේපොුවන් අවශ්‍යනම් අආරක්ෂ මත්්‍යයංශයට රැදවුම් නියෝගයක් හරහා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් තොරව ත්‍රස්ථවාදී සකකරුවෙක්ව රඳවාගන්න අධිකරණයට ඉදිරිපත්නොක. ඒ ද රදය ගැටලෝ තමයි එක දවස් එකකස අසුව කාලක් දක්වා තීර කරන්න පුළො තර වාසකැසුවක් කියන්නේ අවුරුදුය හමාරක් එකනෑ අවදු ඒක විශාල කාලයක් දක්වා ඒවිදිහට රදවාගනීම හැකියාව තියනවා. එතකද ඇතන තියන ප්‍රශ්න තමයි ඒ විදිහට රඳදවාගෙනීම සිදධ වෙන කොට අධි කරන සුපුර ක්ෂාවකින් තොරව තමයි වන්නේ. සාමානන් අපට ආණු ක්‍රම ව්‍යවස්ථාව තින පලික පිළිගනීම තමයි බලතල බෙදීම කියන අදහස. ගැන රාජ්‍යයේ බලය ව්‍යවස්ථාදායකය විදායකය අධිරණය කියලා කොටස් තුනකට බෙදරති නවා. මේ වෙදර තියන්නේඇයි යම්කිසි ආයතනයක් අනවශ්‍ය විදිහට අසීමමිත ලෙස තමන්ගේ බලය පාවිච්ච කිරීම වැලක්වීම සඳහා. එතකොට යම්කිසි ආයතනයක් අසීමති විදේ බලය පාවිච්ච කරනවා අනන් අනෙක් ආයතනය ක්‍රාකාරිතවය ප්‍රතිඵලයක් විදිහට ඒක වලක්ව ගන්නගතමයි බලතල බෙදීමකි නි දසේ පදනමු. කො <an> ි සකල්වෙක්ව ඇ අධිරණයට දිරිපත් කරන්න කියලා කියන්නේ. අත්තරංගොඩ ගැනීමේ ක්‍රියාවලය කරන්න පොලිසිය එකැන විදායකයේ කොටසක්. එතොට පොලීසියට මොෆි බාරදුන්නවොත් රදවා ගැනීමත් තීරණය කරන්න පොලීසියට පුළුවන් ඒ බලය අත්්‍ය නෝමතික පාවිච්චි කරන්නවා. ඕවන් යම්ි පුද්ලෙක්ව අස්ථවාදී සකරය කියර නම් කරනවා හිට පස්ස ඔවුන්ම රැදූම්මියෝග හරහාඒ පුද්ගලව රඳදවාගන්න පුරුව. මේ තත්වේ නවත්තන්න තමයි අධිකරණ සුපරික්ෂාවට ඒ විදාායකයේ ක්‍රියාව යත් කරන්නේ එතුර අධිකරණය සලකා බලවා මේ පුද්ගලයා රඳවා කරන්න සාධාරණය හේතු තියෙනවාද. විමර්සනය කරන්න තරම් පදනමක් තියෙනවාද. ම ද ත ර ද ත්‍රස්වාාව වැලකින් පරති යටතේ පොිසි තු සඳවාගේ ද සිව ද්‍යස්ාන ඇතු රදවාගේ ද හත් ස්ස ලිකය රදවාගේෙන ට ප රද ියෝ යටත ව දධ්‍යස්ාන රද ක් සිදවේ. එතකො එක තවත් ප්‍රශ්නැද මේ පසන් මුදලක අත්තරගොට ගැීමමත්ත මතච කාරාවතමයි හුව තංගල්ල ප්‍රදේශයේ රැදම්තඳුවරක රැඳවීම සම්බන්ධයෙන් එක එන ඥාතීන්ට බලන්ඩ අමාරුවෙන විදිහට එම හුද කලා කල්ලා රඳුවන ගැනින්ම් පිළිබඳ ප්‍රශ්නයක් තිය. කොරින්මගේම ින්ටම කාරණාව තමයි සාමාන්‍යන නීති අයටතේ පොලීසිය ක්‍රියාකාරිත්වය අධිකරන සුපරීක්ෂාවට අඩත්වෙලා තියෙන නිසා බලය අත්තනෝමති කලෙස පාවිච්චි කරන තියෙන ඉඩට යම්කිසි යාආකාරයක සීමාවක් තියෙන. මු ්‍රස්වාද වැලක්කීම පනති ර්තයේ ත්‍රස්තවාදී සැකරුවෙක් කියලා නම් කරන පුද්ගලයෙක්ගෙන් එම අයිතිවාසිකම උදුරගෙන තියෙනු ඒ අනුව අයිතිවාසිකම් අතින් හීනවෙච්ෂ අයිතිවාසිකම් මුක්තකරනු ලැබූ පුද්ගලයෙක් බවට මෙ ත්‍රස්තවාදී සකරුවන් පත්වීමේ අවධානමක් තියෙනු දබි දක්ක පහගේ කාලේ විධ සිදුවීමම් ස්වාර්තා වනා මේ විද ්‍රස්වාද වැක්වම පනත ර්තිය අත්තනගොට ගැනීම ප්‍රතිපඵලක් විදිහට අත්්‍ය නෝමතිකව පුද්ගලය වසර ගනාවක් තිස්සේ රඳවාගනීම සම්බන්ධය උදදාරන ෙර දහස් දාහට අවුද්දේ ශ්‍රී ලංකාවේ මාන හිමිකම් කමිසම කරපු අදදනයක් තිෙනවා අධ්‍යනය කියන විදිහට පුද්ගලයන් විසි නම දෙනෙක් ඉඳර තියෙනවා අවුරුදු පහත් දහයක්ත් අතරකාලයක් ක්‍රමාන් බාරය ඒක ඇනි ත්‍රස්තවාදී චෝදනා යටත අරගෙන නඩුව යනවා අනඩුව යනෑ රිමාන් ාරි තියාගෙනන්නවා අවුරදු පහත් දහත් අතරකාලයක් තවත් පුද්ගල නකොස් දෙනක් දු හයත් පහලවත් අතර කාලයක් ප්‍රරිමාණ බාරය එ වඩ කල්පනා කරලා බනන්්ඩ මේ වගේ ඉරණමගට ලක්වෙන පුද්ගලයක්ගේ ඉරණම මොනවගේ තත්ත්යක්ද අවුරුදු දහයක් අවුරුදු පහළවක් නඩු විභාගේ තොරව රදවාතැබීම සිද්ධ වෙන හඋතුමාසක කරුවන එතකො හුගේ ඥාතීල්ට වන්නඩ පුුවන් හුගේ සමහිපතවැඩ පුළුවන් මේක විශාල ශතතිමය අදකීමක් ඉදිරවෙන එකක් මෙන්න මේක හිදසාම් මේක තින තවත් සමහර ප්‍රතිපාතන රන්න බලුවන් ඒ ප්‍රතිපාන ූලි යිතිවාසකගම් ලට පට හැනවීම මානමයිතවාසකම් පිලිබඳ ප්‍රමතිීන්ටැනවීම හින්ද දේශයේවත් ජාත්‍යන්තරවත් බරප ලක් න ්‍රස්ථවාදය ලක්වීම පනත විශේෂම ජා්‍යන්තර නවමිකම් සංවිධාන සහ මානවමික මයතනල. බරපල විේ න ලක් ුණ ඒ විේචන ප්‍රති ප ලක් විදර. මත සලග යි. ඒ ේචනයේ ප්‍රතිඵලක්විදිට අපෙරට ආඩුවම. ගේ පාර මෛත්‍රී පාල සිරිසන රජයටතේ පොරුන්දුවක් දුන්නා. එක්ස ජාතින්ගේ මානහිිකම් කවුන්සිලේට මේ නීතිය වෙනස් කරන් වුන් කටයුතු කරන කියලා. එපමනක් නෙමෙයි මෙවර බලේට පත්තජ ගෝටාව රාජපක්ෂක අන්ුවයටටතේ පවා ප්‍රතිද්ඥාවක් දීලා තියෙනවා. මේ පනත පවිච්ච කිරීම නැවත සමාලෝජනය කරනවා. මේ පානත ජාත්‍යන්තර මානවහිමිකම් සම්මුතීන්ට අනුව වෙනස්කිරීම සඳහා කටයුතු කරනනා කියලා. එහම කිය තියද තමයි. මේ පැන ොදා ගනමින් අතනංගට ගැනම් නැත පටන්ගර ගෙන තිෙන්නේ. නීතිච ප්‍රතිපා මානහමය මහත්මනද මේක ගත්ත අපි මේ ත්‍රස්වාද වැක්කම පන පිළිබඳ අවරදු ගනාවක් කතාග්‍රමගත අපේරටේ භයානක ත්‍රස්වාදය තිබ්බ වකවානුවතුළ. මේ ත්‍රස්වාදය වැැලැකමේ පනතන්නේ දස් නමසය හැත්ත නමේදී. දනමසිේ හැත්තනමේ ගත්තොත් අපි ආසන්නම කැරල්ලක්විදිහර දැකේ දනසිය හැත්තේකේ ඒ තරුණ කැරැල්ල. නමුත් අපි යුද්ධයක් ඇටියට ත්‍රස්තවාදයක් විදිහට ත්‍රස්තවාදය අධ්‍යකීම ගත්තේ ඉට වසර ගණනාවට පස්සේ හරිට බලො දන්නම සසතුන ජලි කල ල එක් තමයි මේකු සන්න වෙලා තම දැඩි විදි ත්‍රස්ථවාදී ක්‍රියාදාමයන් වැඩි වුුණේ. ඇයි ලංකාවගේ රටකට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතක් අවශ්‍ය වුණේ. සුදර්මන් ඩැන් ඇත්තටම ත්‍රස්්ටවාදය වෙලැක්වීම පනත එක්ධර්නමසේ හැත්ත නමේ අංකා අතලිස් අට. කියන එකට දැඩි චෝදනා දදස් දාාහතයේ මානයකන් කවන්සිිල් රැවීමටම සසාභාගිවෙන කොට අපි දැක්. එතකොට මේ සම්බන්ධ විජය කුමාරතුංග නැක්සලයික් ව්‍යාපාරය කියල අල්ලගෙන කිසිම චෝදනාවක් නැතුව මේ පනත යටතේ හිර කල්ලා තිබුණ. ප්‍රභාකරන්ගේ ඡායාරූපයක් මේ මෝබයිල්ල එකේ තිබුණයි කියලා ඔහු අත්තරැංගුවට අරගෙන තිබුණ. එතකොට, පනත ගොඩාක් වෙලාවට අවශ්‍ය වෙන්න ප්‍රධාන හේතුව තමයි රජයක් හැටියටේගොල්ලු කල්පනා කරනවා ජාතිකා රාජ්‍යාරක්ෂාවසා විශේෂයෙන් අපි නොදකින පැත්තත් තියෙනවා පුදුම ආකාරයට මුදල් පොම්ප කරනවා. මේ සංවිධාන.ය සංවිධාන වල තියනවා යම් කි ප්‍රජෙක්ට එකක්. ඒ ප්‍රොජෙක්ට එක මයි ලංකාවගේ රටවල්ල තනිකර ආර්ථික කස්ථාවරත්තුවයක් ඇතිකිරීම සඳහා. මුදල් සම්බන්ධව යොධන අවස්ථාව ම පැහැදිරිි කරලා දෙන්නම් පස්සේ. අප මටද එකක් කියන්න ඕනේ මේ එක්ද නමසේ හැත්තා නම යංක අතලිසට දන්න ත්‍රස්ථවාදය වැලැක් මේ පනත දැඩිලෙස යුරෝපානු සංගමය දෙදස් විශයකේදී විවේචනය කර. යුරෝපානු සංගමය විවේචනය කිරීමත් එක්කම යුරෝපානු සංගමය කිව්වා දෙන්නේ නෑ ඔගුලට ජSP ඒ වෙලායිම ඉතාම ඉක්මනින්ම දෙදස් විසි දෙකේ මේකට විශේෂ සංසෝධනයක් ගන දෙදස් විසි දෙකේ සංසෝධනය මත මේ සහෝදරයක් කිව්වා වගේ ඇත්තටම ඔය කියන තැනැත්තෙකු අත්තරංගුවට ගත්තොත් පෑය හතලි සටක් තුළ අනිවාරයෙන්මඒ ප්‍රදේශය ඉන්න මයිස්ත්‍රාතවරයාට බලන්ඩ දෙෙන්ටුව මයිස්ත්‍රාත්වරයට ප්‍රවේශය තියනු ඒ තරන්න දන්න මසි අනූහයි මානයකම් පනතයටද මානමිහිමිකවම් කොමිසන් සභාව නියෝගරන ඕනෑ නිලාාරයකට ගිල්ල බලන්ඩ පුල එතකොට යම් කිසි අවස්ථාවක ඒගොල් උත්සාකර දේ තමයි අර මහිස්ත්‍රාත්තුමාට අර කියන රැඳවියාට ඕන දෙයක් ප්‍රකාශයක් කරන්න පුළුව. ඒවගේ මේක මහිස්ත්‍රාත්වරයාගේ යුතුකමක් ලෙස මේ පනත තියෙනු. අපිීතොමකෝ හම්බන්තොට ඉන්නවයිකිල් යම්බන්තොට රැඳවියයා ඉන්නවන මයිස්ථාතවරයායට ප්‍රකාශය කරුන් මයිස්තථාතවයායට පුළුවන් එතනින් ඥයාමාරු කර. ඉළඟට කරූර් අම්මාහනුෂික, අවමංසාගත වදවේදනා දෙන බවට පෙනීගියොත්, යනවනක් අන්න එවැනි අවස්ථාවක තිින් මයිස්ටාත්වරයාට පුළුවන් ඒ ප්‍රේශේ දී ලතියන ඉතා ක්මනයක් කරන්න පුළුව ඒ වගේම වද දෙන නිලධාරී ඉන්නවනම් ඒ රැඳුම් ස්ාතුල බඳනාාර තුළ කෙලිම හදිකරණය නඩුවිවා පාරන්ඩ පුළන් එක්ද අවසි අනූහත්‍ර අප අස්සංකරන කරූර අමානුෂික වද ඉංසා පනත එක් සජාතින්ගේ සංවිධානයයට තඒක පනද බෝට ගෙනල්ලතින. ඒවගේම නීතිකඥවරයෙකුටත් මේකේ දෙන්්ඩෝනි අනිවාරයෙන්ම ප්‍රවේශය ලබා දෙන්්ඩෝනි ගළ ඥාතීට දෙන්්ඩඕනි එකලම් ඒවාගේ මාර කිවවා වගේ අවුරුදු එක හමාරන් ෙමේ දැන් දින අවරුද්දක් ඉතරයි. හැබැයි මගේ විවේචනතිී නොමේ සම්බන්ධ. දැන් ඇත්තටමයෙන් රෙසලූෂ එක සම්මත කරන්නේ. දැමින් ලංකාවිතර නෙම මේ සස්්‍රවාති වෙල්ලක්කිවී පනත්වීම. ඇටෙරිසම්ක්න රටවල් එකසි අනුත්තුනක මට වෙලා දදුන මාය ඔක්කම කතා කල පෙන්න්නනවා. ැ රෙසලූෂන පස් කරන සික්‍රටි කවන්සල් එකේ දහතුනයි ඇැත්තුන රෙසලූෂ එක එක පස් කරන්නේ විසිටයි නමයයි දෙදදාස එක මේක පාස්කරන් යයි. ඇමෙරිකා එක්සයි ජනපදේ තිීන ටවර්ර එකට අල්කයිඩයකට ගහනෝ. ගැහුව ගමන් තම ඇගුල්ලන්ට අන්න තස්තවාදීන් කවදි කියල මතක්වුණේ. ඒවගේම ඉදන්න්නමේ දෙදදාසක්කේ ඔක්ටෝම්බර් විසිිතුනගේනවා පේට්‍රියෝටික් ඇට් කියේල එක. දේස ප්‍රේමී පනත්. මේ දේස ප්‍රහමි පනතියටති අත්තඩංගුවට ගන්න අය. අනිවාර්රයම තියන්නේ ඇමරිකායික් ස ජනතම ඉනෙමේ දකුණු කිව්වාාවිදිීන ගන්තුන බෝහැක්ීල වදකාගරය මං ජ මේකයි මාචර්යවරි කැටියට ක්‍රියාරන්න ගොට ඒ ආසන්නෙටමට යන්න හම්මට පැත්ත පලා තියන්න්නබෑ ඒ. ගන්තනමෝ ජමකාවිද මේ කිවවාායි දකනු කිවවායිතින වදකකාරම කකල ලිස්කල් රතින් ැම දෙදහසකගේ ගත්තතාඇත් තතාම ඉන්නවා ඒවයි පුද්ම ආකාරයට වද හිංසාදී දැම් මේක ඉවත් කරනයි කියල තමයි බැරැක් ඔබා මහම අගුල්ලගේ ජනතිපති වරන්නේ මේ අයිල් චන් ඇයි කෝස් ටව් ගොතනොමොබ මුත් ගොන්තනමවේ අතත්වන. න්දත් දේශපාලක්නයෝ ප්‍රපලනය ඇමෙරිකාල් අපේ දේශපාලක්ඥෝ ප්‍රබලයි අපි කියනවා දාන්නෑ කියලා ඒකම කරනවා අපි නමුත් එතන හරි ප්‍රබලයි ඉන්න නිලධාරී මණ්ඩලය එනිසා මම ඉතාම කැමතියි අපි නීතිය ඉගනගත්ත රටවන මහාබ්‍රිතානයට යන් දැ මහාබ්‍රිතානයේ තියෙනවා ඇටිටෙරිසම් ඇක් එකක් ඒ ඇන්ටිටෙර්රිස්සම් ඇක්ට එක ඉතාම වැදගත් දී තමයි මං මේ කියන්න යන්නේ මේක කෙනෙක්වත් අඩංගුවට අරගෙන සවෝදරය කිව්වෝගේ කොහොමද අධිකරණයට දෙන්නෙමේ බලය. ඇත්තර්ම මේ මම පිළිගන්න අවු මාස දුොලාහා වැඩි කියනෙක් මේක ව අඩු කර්ඩෝට. තෝොට මෙතැද කෙනෙක්ව ත්‍රස්ථවාදේ වැලැවීම පනති යටති මහාප්‍රරිතානය අත්තඩංකෝට අරගෙන පැෑ විසි අතරත්තියලා මයිස් ්‍රද්ගාවට දාලා පෑතිස්සයි තියාගණ්ඩ පුළු. පස වස් හතත්යාගන්න පුළල. මෙන්න දෙදස් පහි දඩ්ඩ පඩ ගාල ගැහුව මහා ප්‍රරිසාාන්නේයේ ත්‍රස්තවාද මෙන්න ඒගොල්ලො ගෙනාව නෑ නෑ ඒක වැඩි දින අනුවක් කරන්න ඕනෙ කියිය. ඔබතු කියනන්නේ ත්‍රස්වා මම ප අවශ්‍යයි කිය අශ්‍ය ඉන්දනිමේ මහා පප්‍රතාාන හවස් ෝ කෝමන්් අපි නීතිීගට ගත්ත රට එතකොට දින අනුවර ැ ඒගල දි අනුව දුන්නන්නේ නෑ. ඒගොල උපරිමදීල දන්න දින විෂ අටයි දැම් ප්‍රශ්්‍ය දනේ හතෙන් හර දාාන්ඩ නමයි ්‍රථාධිරන. අපේ තියන වරදේකයි. ටී චන්ද්‍රස කර. තුරට නතා පෙරමුණේ නායකයිල් රැදවියන්ට නවතන්දුන්නයි කියලා දින අනුවක් හැටන් පොලිසින්දලා යායට වදහිංසා සියලු දේවල්ලුන. නමුත් එදා අයට නීතිඥයක්ත් වයිස්ටවකත් බලන්ඩ අන්න්න දුන්නේනේ. ඉදා තත්වේකයි. නමුත් අද යම්කිසි විදිියකට ලෝකේ. බලඩු හෝ මේ දිදස් විසක ශවිච්ෂලන්තය ගෙනාවනි මේ කියන පනත දැ සුච්සලන්තය නීද මානව හිමිකම් ආරක්ෂකය ලෝක ඉන්න. එතකොට ඒගොල්ලොන්ගේ මේ ත්‍රස්වවාද කියනක් දැඩි අර් නිරූපණය අදදිල නව මහාපපුළල් අර්ත නිරූපන. ඒ පුොළුලර්පනයතුන තුර පොලිටිකල් ක්ටවිටස් අයටු එම අතරන් ගොඩ ගන්නඩ පුලුව. ඒවිත රන්නම මේ පනතයට පුතුම බල ඇත්ති නවා. පොලිසියට විමර්ශනය කරන්න සෝදිසි කරන්න අත්තරං ගෝඩගන්න ඒරට තස්සවාද නවත්. හැබැයිතින්. ඒ අඩ ගොට ගන්නට හොඳට හොලල්ල ගන්නඩුට. ප්‍රබල ක්ෂනතුව ගන්නන මොම විරුද්ධයක ප්‍රස්වාදියකට සම්බන්ධ වෙනග. ඉති මේක දැම්ම ජනමත විචාරයකට. ඒ ජනපත විහාර සියට පනස් අතකින් ජනතාව කිවවා ශ්සලන්තයට ඕනේ කියලා ත්‍රස්වාද වවැලකීම පන දෙකට ඒවා මානවිකක් මූලධර්ම ලඟකටක් කත්තියෙන්නේන. ති මම කියන්නා දන්නේ මේ ශ්‍රී ලංකාව තනිකරලා ශීලංකා විතරක් මේ කඩනෙක් න මේ ශ්‍රීලංකාව වැර දහීම කරලා තියෙනවා. අර කිව්ව හරි සම්පර්ණයම කිව් අපි දාන න ්‍රස්වාද වැලක්ව පන කල විෙන දෙන් හරි දෙතර ම කියන්නේන්නේ ඔබ කියනවම රටවල එක සි නුදේක නීතිතත්වය ගුලට කියන එක ජනතාව දෙැනගන්නැත්තවන එතකොට ඔය ත්‍රස්තවාදවෙලැක්වී පනතද ඒම නැත්තං ඔය ජාති ාරක්ෂක පනතද නෙමේ වැදගත්තවෙන්නේ හරුණු හතරයි රඳවා තබා ගැනීම ප්‍රවිශය ලබාදීම සෝදිසි කිරීම සහ ඒගේ මූල්ික අයිතිවස්ක මාරක්ෂාවන්න ඒ ස න්දියන් පනතොහොදයි එකක මට වෙලා නෑ දැන් කියන්ම අවසානේද කියන්නේන්නේ මොනවුනත් මූලිකයිවාසිකම් තමයි යත්තරරිතරවෙන්නේ. නමුත් මේ නිලධාරින් හොද පුහුණුවක් දෙන්නවා මේක නෙම යෙන්නේ දැන් සයිබ ටෙරරි සම් හිටානි දෙනවා තර සයිප ටෙරිස මවත් අපිට කවර කරන්න පනතක්වන්නේ දෙද සතේ කම්පියුට පරිගණක පරදි තියන්නේ ෙමොනවාද. ඒවන්නේ ති ඒහින්තා අපි මේ එකක් ඔස්සේ යනවට වඩා වැරදි ලෙස අතරංගොට අරන්තිය නොන වහම නිදස් කරන්න ඒ කිසි දෙකක්නෑ ඒ ඒක වෙන්න මෝනේ ඒහින්දා අපි බලන්න ඕනි මොකක්දමී ත්‍රස්තවාදය කියන එක අපි පුඩපුනාා ලංකාවට ගුණු කරාට ඔය කියන සියලුම බටික රටවල් කැදදාාවමගේ ළඟවටේද කියන්න මේගොල්ල පුදුම ආකාරයට උදාගැෙන අර අයිංසක මුස්ලිම් අයව ගොන්තනමෝබේ වදකාරේ අදටත් වද දෙනෙන නඩුත්නෑ මුකුත් නෑ එතකොට මෙරික එක් ජනපදන යනනි නමු ප්‍රශ්තියෙන්නේ ඒ අයගේ තානපතිවරට මුකුත් කියන්නේ ඉදශීතක සංස්ෝධනය ගනකට රටවල් බොහොම කැමතිවුණන. නමුත් ඒ ක්‍රියත්මක කිරීමද අඩු පඩුවෙත් මමනෑ කියලා කියන්නේ එද රදව බා ගැීම කාලෙ ම විරුද්ධයි. එකටට අඩුවන්ඩෝනනි අඩුමගානෙ දින තිහක තිබ්බත් හත පාරරරි මයිස්තත්වරයට ඉදිරිපත් කරලා ඒ ප්‍රවේශය ලබල දෙන්නඩෝනනි මේවා ගැලතින නිකන් නෙමි. තස්ථවාදය ට්‍රරන්ස් නෂල් ටෙරිස්ම් හැමතැනවති න. ඒ ට්‍රන්ස් නශනල් ටෙරිසම් නවත්වන නං අනිවාරෙන්ම මුදල් ඒ අයට ලැබෙන එක හොයලා බලන්න ඕනි ලංකාවටත් ඔය සංවිධාන වලට කොහොමද මුදල්වෙෙන්නේ මොනුවටද යොදන්නේ ඒවයි අටිය අර්මුණු මොනවාද කියලා බලන්න ඕනේ තවි අඩියත් දෙන්න ගල් කලාපේ මේ වගේ පනත් නෙමේ කතාරන්න බෑ බල්ල පන තැනට ගැල්ලති ඒවස ූල මිනිස සයිතිවාසට කිරීම කරටවල් හතලි සයක්තියනවා ගල්් කලාපය තුළ මේ නීති මුකුත් නැතුව ත්මග . ම ර ම ද බතුම ොම ද ද එක පැත්තක ගත්හ ම යර පොලිස් මද ්‍රකාශක්කව විදිහට නිහ ල්ද මත් හ ග මුදලිගේ වසන්ත මුදලිගේ ඒ අන්ර්ශද්‍ය ශිෂ බල න්ඩේ ැඳුම්කරු අත්තන ගොඩිකින් අසන්නම සිදුවීම ආන්දෝල් නාත්මක විදිට ඇල්ල තින්නේ ඒ සිදවීමත් එෙක්ක. මේ කියන දේතකේ කැන්නේ රටවල් ගනාවක ටවලෙකසි නු දෙක ප්‍රතිම මානම මත ලික අන දක ග න සස් ාද ලක්කීමේ. වි විිදධනම්බලින් ක්‍රියත්ම කෙනවා ඔබවා නීති්‍ය මහතේ කැට දැන් රට ජාතික ආරක්ෂාව අංක එක රටේ ජනතාවගේ ආරක්ෂාව මේ රටේ සමස්ත රටේම ආරක්ෂාව අංක එක අපි අර මුලින් සඳහන්කරාවගේ දැවැන්ත ත්‍රස්තවාදයකට මොනුදුන්න රටක් කි. යළිත් එවැනි ව ත්‍රස්තවාදයක් එමනත්තම්වෙනිත් ආකාරයකයන ත්‍රස්තවාදයක් හෝ යම් කිසි මනු්‍යන් ජීවීමට නොහැකි පරිසරයක් හැදන ක්‍රමවේදයක් එනවනක් ඔබතුවා කියන්න ඔබතුවාක් කොහො දකින්නේ මෙවැනි පනත්තුලින් හරි එමනි දේවල් මැඩපැත්වීම නරක දෙයක් දෙෙම නැත්තන් නිත්‍යානුකූල නොවන දෙයක්ද. මෙහෙම නිසුධර්මන්න. දැන් අපි ත්‍රස්ථවාදය වැලැක්වීමේ තාවකාලික විදුවිධහන පනතත් එක්කන කතාව ගොඩට ගන්න ඕන. එතකොට දැන් ඕනම පනතක ඒ පනතේ මගින් හඳුන්වා දෙන සුවිශේෂ වචන තියනවා. ඒ වචන වලට අර්ථනිරූපණයක් ඒ පනතෙන්ම දීර තියෙනවා එක අර්ථනි රූපන වගන්ති කෙන සෑම පනතක මා්ඩු ක්‍රමි අවස්ථාවන්ඳල පල්ලිහට එන සියලූම පනවල මේ අර්ථනිරූපණ වගන්තයගෙන වගන්තියක් තියෙනවා ඒ වගේම මේකක් නමවෙනි කොටසේ ශ්‍රස්ථවාදය වැලැක්මීමේ පනති නමවෙනි කොටස තිස්සෙක් වනි වගන්තියේ අර්ථනිරූපන වගන්තිය වශයෙන් හඳුන් වල තියෙන ැ ්‍රස්වා දැන් මෙතන ප්‍රශ්නය ද බහන ප්‍රශ්නයට උත්තර දෙන්න ඕන මේ ර්ථනිරූපණයත් එත්ක. මොකද ත්‍රස්තවාදයවැ ලක්වීමේ පනතතමයි පනති නම. එතකොට ශ්‍රස්තවාදය කියන්නේෙකු මක්ද කියලා මෙෙනම් පනති තියෙන්න්න ඕ මේ පනති හෙමවක් නෑ. ඒවගේම ත්‍රස්තවාදය ක්‍රියාවක නියලන්නා ත්‍රස්ථවාදියක් කියලා නැපිගියෙන් එතකට ත්‍රස්තවාදියක් කියන්නේ කවුදු කියන එක මේ පනති තියෙන් ඕන. එහෙම ත්‍රස්තවාදයා කියන අර්ථනිරූපණයක් මේ පනති දක්වල නැහැ මේ පනති තියන නීති විරෝධී ක්‍රියා කියලක නීති විරෝධී ක්‍රියා කියර කියැෙන පනත දෙකතුුණ පහ වගන්තිවල දක්වන මේ දක්වා තිබෙන වරදවල් කරන්න පු මේ වරදවල් තමයි විරෝධී ක්‍රියා වශයෙන් හඳුන්වල තියෙන්. එතකොට මේ නීතිවිරෝධී ක්‍රියා මේ කියන එකත් එක්ක තමයි ත්‍රස්තවාදී දස්වාද වැැක්වීම පනත අයට කෙනෙක් අරඟගෝටගන්න නොනම් අත්තරංගොට ැනීමට හැකියාව ලැබෙන්නේ. දැන් තල්දුව මහත්මගේ ප්‍රකාශය තියෙන්න්නේ රාජ්‍ය රෝධී කුමන්ත්‍රණයකට මුදලගේ සම්බන්ධ වඋනා යන්න විමර්ශණය කිරීම එතකොට විමර්ශණය කිරීම ස තමයි මේ අතරංගුවට ගැනීම කරන්න තියෙන්. එතකොට දැන් දැන් රාජ්‍යවිරෝධී කුමන්ත රාජ්‍යවිරෝධී කුමන්ත්‍රණයකට කෙනෙක් අතර අර ම අතරනගර ගැනීමට වශ්‍යන අතරගර ගනීම ප්‍රපාද පන තියෙනවා එකහර. නමුත් දැන් මේ පනතේ තියෙන දැන් අපි ඕනම වෙලාවක කෙනෙක් අත්තරංගුවට ගන්නේ විමර්ශණයයක් සද හෝ. නඩුකට උත්තක් සඳහා කෙනෙක් අත්තරගුවට ගැනීමේදී විමර්ෂකයා පෙළමෙන්නව් කාරණය තමයි ඔහු ඒ ක්‍රියාව කරලා තියෙනවා කියෙන කාරණන්නේ මොකද ඒඒ විශේෂයෙන්ම දක්වන්න ඕන මේ මහචර ප්‍රතිවාා හානම මහත්මයාගේ අදහස් පැහැදි කිරිමත් එක් මේ ශ්‍රේෂ්ඨාධ කරණය විසින් එක්දා සම්සී අසුවකේ දී තයරණය කරම නව නඩුවක් තියෙන ස සෙබ්බේ සෙප්තිලියානගම ඇන් අදස් පර්ස රත් නන්ට අදස් කියලා එක්දා සමසි අසුව එකේ දෙක්ක ශ්‍රී ලංකා නතිවර්තා වල දෙසය පහ පිටුව තමයි මේ නඩුවූ ර්තා වෙලා තියෙන්. ඒක කියන්නේ ත්‍රස්ථවාදය වැලක්වීම පනතති ඇත කෙනෙක් අතරඟුව ටරගෙන රදවාතාගන්න වනම් බැලූ බැල්මට පෙනෙන සාක්ෂි ඒ පනතය දෙක තුන සහ පහ වගන්තිවල සඳහන් කල්ලා තියෙන වරද වරදක් සිදුකරා කියලා බැලූ බැල්මට පෙනෙන සාක්ෂි තියෙනවනං පමණයි පෑ හැත්ත දෙකින් එහාට ඔවහුර අදාත ගේ හැකයක්ක් තියන කියලාම මේ පි මේ ්‍රේෂ්ාධි කර ලකාක ්‍රේෂ්ා අතුකර ශකාරය ප්‍රමුක විනිශ්මන්ඩ ලයක්ක්වසි එක්ද සමසේය අසූ දෙකේදී. එක මේ පනත ආපු කාලිම තීරණය කරපු නඩුවක්. එතකොට දැන්මොකදද වෙලා තියෙන් මව තවධාරයක් දෙන්නා ඔබ හොඳට දන්න දාාරණයක් එක්දා සමසය අසූ පයෝ අසූ හයවගේ කාලෙක අපේ මියගේ ගායක හිටිය මේ ල්ල ක ද ිය ෙ මහර වන. අත්තරංගුවට ගත්තා ත්‍රස්ථවාදය වැලැවීම පනති ඇති අරගෙන ඔහුටත් වැරැඳූම් නියෝගයක් ඔටදොනිිකුත් කර ඒකට පආරක්ෂ මාතවර තමයි ලිත රත් දුි හත්මය ඔහුට රන්බාන්්ඩ සොරකමක් සම්බන්ධයෙන් තමයි ඔහු අත්ත රංගුවට ගත්ත ඒ පසුවම ඔහ අතරංගුව ගත ස්්‍රවාය වැලැක්වීම් පනති ඇති ඕහට රඳදුුම් නෝගයක් නිකුත් කර හ දිනකණනාවක් කරඳවා තබා ගත්තා ඊට පස්ස ඔහුට විරුද්ධව නඩුවක් දැම්ම බ්ඩුවගේ කාතාවගේ රන් ාඩුවගේ සෝර්න ස්ර ගනීම සබන්ධී නඩුවක් පැහුරුවා. දැන් මෙතන අපි කබේ ස සමස්ත සමාජයම දන්න කාරණයක් ති රමගේ. සශස්වවාදය වැැවීමම පනත ඇතේ දේශම සිිල්ුවත්තන ගනීම කිම කාරයක චෝදනාවක් හෝ වරදක් ඔහු සිදු කල තිබුණ හැ. මෙන්න මෙතර බායනකමතියන්. එතකට විදායකය විධායකයට කෙනෙක්ව දඩයම් කරන්න අවශ්‍ය නම්. ඒ දඩේම සඳහා අවශ්‍ය හොඳම උපකරන්නේ හොඳම ආයුධ හොඳම මෙවලම පවට. මේ ස්වා දී ැක්වීම නත මේ පත්වෙලා තියරු ප්‍රතිබාග වෝවාගේ විජය කුමාරතුදු දේශපාලන ලශාලනිිකව කෙනෙක්ව දඩයන් කිරීමට අවශ්‍ය හැකියාවක් තියෙන හොඳම ආයුදය බවට පත්වෙලා තියෙනවා දැන් අද අපි දැන් ලසන්ත මුදලිගේසන්තම සමා වසත මුදලිගේ ගත්තයි පසෙක් වසන්ත මුදලිගේ මේ අරගලේ ඔය ගල්ෙස් මේ බූමිත විචාරලයේ මුලසිත අගරෙනක අරග කාරෙ හුන්ත්‍රවිශද්දර්ශෂ බලවන්න්නේ නායකයා සහ ඔේ අරගලය මෙ එකනායක කෙනෙක එක සමාජයම දන්න කාරණයා. එතනින් එහාට ඔහු ඒ අරගලය ඇතුළේ ඔහු පොටෙස්්ටගෙනෙක් විදිහයටට විරෝධදාකරුවෙක් විදියට හැසිරනවා හැරන්නට ඔහු සම්බන්ධයෙන් අද වෙනවිට හෝසා අඩුතරමේ මේ සාබ්දය ක් මතිය නක් අත්තරකු රද නෝගයක්කට අතරකො ත්ත පස පුදගල නිදහස කියක සම්පුර්රණයෙන්ම හැකිලලා න මේ රමඳකු ආකාරයට පොලිස වක්ක මක්තින සමාජය දැනුවත් කරන්න මොනකා මොකක්ද මේ මොහ කර තියන වරද රාජ්‍ය විරෝධීක මත්‍රනය මොක්ද කොත් කොයි ආකාරද එක්ල තියෙන කොයි ආරන්ද රාජ රෝධීකුමතනය සමන්දවෙලා තිය. දැන් ඔහු රජ්‍ය විරෝධක මන්ත්‍රනයකට වරකරු මේ සැකරුවෙක් පශයෙන් අතර ගොට ගන්න රදවීම නෝගයක් ලබාගත්තර රජරෝද ුමතර සාහන් ප්‍රති පාලමක්ද ර ලිමිසරටේ ජාතිපවීම ඒකන අවසාන ප්‍රති බලය. එතකොට සමස්ත එම හරිද වැරදිද. හරි ිිම ජාදි ුමක් ද අගල ුන ිකමි ජාද තිි ඒම නත්තන් මේ කවුද නේශකුනාාතර හත්ම අගති වෙනවාද මේ තියන මස් ලට. ෙන්ෙල්ල අදක් නරල පත්නවාද ඒ ඕුත් අරගලය හිට පයිනි එහමනම් මේ අරගේ අරගලේ නීති විරෝධී භාවය හ අර්ග ලංකනව සසත මුද ලිකගේ ක්‍රියාකාරරිත්වය නීති විරෝධ භාවය මත් ර ද නීති විරෝධ භාවයක් අනුව හු අතර ට ගන්නවන ස්ේ රද වන්න. ඒ ප්‍රස්වාාව වැලවේ ප සස්වා වැල පරට ට ර ග න ස්තේම තරකයක් දර ද ඒක මක යනේ වසන්ත මුදලගේ කියල අත්තර ගෝට අරගෙන තියනේ ම අන්තර සිදල බලමන්ට ශේෂ ලමන්ට ලේස්කඳවම් කරවා. ඔහුට විරුද්ධව පතති චෝද රාජ විරදධ කොත හෝ ්‍රස්ථවාද වැලක්වීමේ පනතති අ. අතර ගො ගන්න ලුවන් චෝදනාවක් ති චෝදර ක පයක් දෙක් තුන පහ මෙ හමතම චෝදනාතිය මේ ෝදන ල මොන්න චෝදනවට ත්තර ගග නතාව දගන්න පා වසං කරන ඒහෙම නැතුව නතාවට ඒඒ ඒක ජනතාවගේ වසං කරලා මේක මේ විදියට මිනිසු දඩයන් කන එක හ තවත් දෙදිනෙක් ලා ර්ගැතින මේ විදිර දඩයන්රන එක අර අතිීතේ විජේ ක මාරතුග හෙමනත ෙස්ම සිල්වා හම තවත් විශ ම මත නු ශාසකය අක්ල න ්‍රස්තවාද ලැක් පමතඇති අපි දැලතින කොහොමට මේ ඩියෝ ගහල තියෙන්නේ කියලා ඒ සහ සහර දියෝසාාව බැලූ ැල්මට මහධකරන ද ඩියෝක විනාඩි පහක් වගේ ඇතුේ ඩියෝග අවසර ලත් න විනාශ කල න හ ශක ර සිම ඇේ අපි දකල තින මේ කොහොම මේ ැබෑ තත්යන එකනිසාම මනිසක ජීවිතත් එක් මේ පනත ආයුදක්කරගැන සෙල්ලං කරනෙට අපි තරය විරුද්ධය. නති නති ව ල් හම ද මේ කාරණය ගත්තාම අපි අතීතෙට ගියොත් ජනම්ේ හත්තනමේ මේ පනැවි දනම්ේ අසුතුන ජුි කල තක් ජනතාව න්ති පර නන්ග ජනත ක්තිවරුණ හනන්ගඩ උපයයි කරගන්නෙත් ත්‍රස්ථදය වැලැකීමේ පනත ඇයි ඊට පස්සේ ජනතන්තිමුණු යලි කරැල්ලකට යනවා. අසවාත අනුවගනි කාල කවානතුරළ දැදැනත දේෂණයක කිය හැට දහත්ක ආසන්න ර ත ක් ශ මා නත්. ගදුර වට පත්වනවා ුතුම දැකින මේ ත්‍රස්ථවාදී වැලැකීමේ පනත යළි ත්‍රස්ථවාදයක්ට පනදීමේ පනතක් හැටියට සමහරුවන් දුන්නනවා එහම දෙකුත් වෙන්ඩ පුළුවන්ද මේක ඇතුලේ සුධර්මාය ඒ ඔබතුමා ඇැව ප්‍රශ්නය ඉතාම වැදගත්වෙනවා මොද මේ ආරම්භ ත්ත එක්ක බැරුහම මේ පනත නොතිබෙන්ඩ අපේ රට මෙ අද මෙතන තීද කියන ප්‍රශන මතුර මෙිතනමතුමා මගේ ඒලකත්ක් නව්ගත් මිතර කියපු දේ ඉතාම නිවරදිී. ඒ කියන්නේ පනත්ව ම මේ පස්සෙ තියෙන්නේ. පනත ක්‍රියාත්ම කරන්න දේශපාලක්ඥෝ අනුගමනය කරන්න ක්‍රියාපටිපාටියය සුධර්මන් වැරද්ද. ඒකැනේ පනත ඔවුන්ගේ මෙතුමන් ලම කියන විදිට ඔවුන්ගේ දේශපාලන වාසි තකා එ දේශපාලන දේවල් තමන් ආරක්ෂා කරගන්න ඔවුන් අනුගමනය කන ක්‍රියාපටිපරි. මේ පනත්තේ අපි ඉතිහාසි අරගන බැලූහාම. මනාම්පතිබහක් කිව්ව වගේ පැහැදිරිවල් ලෝකයේ රටවල් ගොඩා ප්‍රතිබා නම්වා අනි පැරෙක් ප්‍රබා අනම කිව්ව විදිහට ලෝකයේ රටවල් විශාල සංඛ්‍යාවක් එක කරලා ඊට පසේ අපේ ලංකාව මේ ත්‍රස්තවාදී වනැක්වේ පනත පටන්ගත්තාම අපේ ඉන්න දේශපාලක් ඥන්ටත් හොඳ කෑමට රුචියක් හැටියට වෙන විදිට ඔවන් මොනවාරි ප්‍රකාශනයකුත් කන්න මේ ඉන්න තනාපති කාරයාලට මහිතන් ජනාතිපත්තුමා සෑහන වගකීමකින් ඔවුන් හම ගටයුතු කරවා ඔවුන්ට යන් රෝන්ටි ක කෙලීම කියන. තමුල්ලගේ දේවල් හ හදාගන්න නැතුව මේ අපේ දේවල්ලොට අ දාණඩි යගෙ කිසිම තේරුවන් නෑ මේ පනත වැරදක් නෙමේ මෙතන තියෙන පනත්ත දැන් අපි හරිගස්තර යවා දෙදස් විසිද දෙකගේ ජනවාරි මාසය අලුත පනත් අට සංහෝධන ගෙනහම. ඒගොල්ලොන්ගේ ඉල්ලීම පරිදි අපි කවුරුත් තේරුම් ගත්තා මෙහිතින දැඩි බව. ඒ ැඩි බව හැත්ත නමේ මේක පත්වන කොට ඒ අවස්ථාවදී ජයාර්ජයවර්දන ඒකත් උතුමා කිව්වෝ වගේ කළේ මේ නැගෙන නැගී සිටමින් තිබුණු තස්තවාදී ක්‍රියාවන් රටබට තුර තිබුණා තැන්තැන්ගොල මේක වලක්වා ගණ්ඩ ඉතාම නිවැරදිව එකේ මුල කියවුණ කොට තේරවා විිවිධ රටවල් විවිධාකාරය විදිහට තමන්ගේ රටවල්ුල ආරක්ෂාව සඳහා මෙවැනි ක්‍රම සාමාන්‍ය නීතියට වඩා වෙනස්ව අනුගමනය කරනවා කියලා ඒ තමයි මේ ඇතිවෙන්න හේතු. හැබැයි ඒකේ ඉතාම දැඩ නීතිරීති ඒකන්නේ මොවුන් රදවා තබා ගැනීම අවරුදුුවේ කහමාරකට කිසිදු කෙනකට ප්‍රවේශයක් නෑ එකොට නීතිබරයකුට ප්‍රවේශයක් නෑ මයිස්සාත්තවරයකුරනෑ එන්න තමන්ගේ ඥාතීතනෑ මේ වගේ කූර බවත්ති වුණ දැඩි බවත්ති වුණ. ඒ ඉන්න තරම් කියන්නනෑ තුහ දත්වඇත්තිම හංඟගන ඉන්නදත්ව. ඒවා වැරදි. තුමක් කිුවගේ අපි හැතුුවට අසුනමේක දැක්ක. මේ වගේ දේවල් අනීතික ලෙස ප්‍රෝජන ගත්ත විදිී අපි දැක්ක මේ තස්තවාදී පැනතින් කරපු දේ. ඒකට වුවමනා කරන්නේ පනතා කුලාා ගැනීම නෙවේ. පනත අපි අපේ රටේ ආරක්ෂාව සඳහාමයකයි තුළත් කලතින් සාමාන්‍ය නීතියේ යටතේ මිනිස්සු ඇවිිට සාක්්‍යදනවන සුධර්මන්. ඒත්වේ උඩ මනිස්සුම පරීක්ෂ කරන්න්න රැඳුම් අපිට ගණ්ඩ වෙනව සෝදිශී වරන්තුේවා ඒවා ක්‍රියාත්ම කරඩ බෑ මෙවැනි කලා කාරිතත්ව කැතිවුණ හම කියෙන තම තේරුන්ගත්. එනිසා මේ කියවන සියරු දෙනාම වරින්වර අපේ රට පිඩිගත්තා යන්යම් කොටස් වෙන කරන්න ඕිකය නොම ඒේව ක්‍රියත්මක වන්න නෑ ඔවුන් කතා කරනවා විතරයි. එහෙම කරගෙන ගිහිල්ලා දෙදස් විසි දෙකේ ජනවාරි මහන්සේ විසි හත්වෙන්ඩ ගැසත් කලා. මේ පනතර සංසෝද. මම බලාගෙන ඉන්නේ මෝකෙ දෙවෙනි කොටස. ඒක යනි පාපොච්චාන උපයෝගේ කරගත්ත කොටස කඩිමූඩියයේ ජ.රි ඇතකොටස්ති විදේශඇති ධි නමත්‍යංශදයක බලයක් දුන්න. එයා තනියෙන් ඒටි කරලා ඒ පාපොච්චාන්ට කොටස අ එහෙමම කියයලා අ උඩ කොටස විතර කදාගෙන ගිහිල්ල පෙන්වා ජිනිවා සම්මුලුව. ඒෙ මන්ුව යද ැලු අුදුව හමා අවුද්ධ ගල් හොදයි එතකොට ප්‍රවශ රකු ප්‍රේශ ොහ ොදයි අපි ැමති එතකට න හිමික කොමසමට න ලා අන් පුලුව තම ිෂ්ටයි මයි වයකට න් ිහි හුත් ම සසාච කර පුලු ට වාල වෙලා න න හම අධිකරන්න අයි්‍යවරයකොට කරන්නබ. ඉති ම සාම යත්න සුදර්ම. එනිසා ඒ වගේ දේවල් පනය තියනවා. මේවා දේශපාලක්ඥෝ පාර්ලිමේන්තුව තුළ හංගල ගැහවා. මම බලාගෙන හිතිය ඒ පාලිමේන්තුවේ විවාදය මේක්ෂ කිසි කෙනෙක් විරුද්ධවන් පක්ෂය ඉන්නස සමක ජන බලවේක හෝ මෙතුමාල්ගේ ජනතාව ුති පැරවුණ කිසික් කෙනෙක් මේක තියන හොඳක් ගැන කතා කර එකන අවුරුතු කාමාරයකට කෙනාපික වැරදිිය එඒමනට තස්තවාද පැනත විසි කල දාලා තස්තවාදීන්ට මේ කටයුතු කරන්න කියලද කියන්නේ. මේක වැරදි දේ මෙතනයි තියෙන්නේ. මෙවැනි ක්‍රම තුළ ඒත් අඳවල ඉන්න කෙනාව අනිවාර්යම කොහෙද කියලා දැනුම්න්දීලා සුධර්ම ඒක මහෙස්තත්තුමාට පය විස අතරිිස්තරක්කතුළ දනු දෙන්න ඕොන්. එතුම යනවා ඉස්සරහෙවනෑ. ඒ ගිහිල්ල එතුමා බලලා යම් කෙසිවිදියක පහරදීමක් වෙලා තියෙන වනං. ඒ පහරදීම තියනෙනවා ධිකන්නන වෛ්‍යවරයෙකට යාවනවා. ගිහල්ලා ඒ වෛ්‍යවරය රිපෝට් එකක් දෙෙනවන මේ පහර දීම සිදුවෙලා තියෙනවා කියලා මහෙස්තත්තුමා වහාම. ොලිස්පතිර දැනුන් දෙෙනවා නීතිපත්තුමා හරහා ඔට ඒ අදල පොලිසිල් ධාරෙන් ෝ හමුදානනිල් ධාරන්ට විරුද්ධව නඩු පරන්ක. මෙවෙනි ක්‍රමාය අපේ රටදවශ්‍යයි හැබැයි මම දකිනවා මේක යත් දෙවෙනි කොටස මේවැනි පුද්ගලයෙන් අත්තලංගුවට තඳාගෙන තියෙනකොට සුදර්මයන් ඔවුනට ඇපදීම සම්බන්ධ. ඒ කාල තිබුණනෑ නීතිපති තුමාගේට පසුව වෙනස් වුනා නීතිපති තුමාගේ අවසර නඇතුව කරන්න බ නීතිපත්තු මා අසරණයි මකදක හේතුව එතුමාට උදරෘත සියල්ල එනකම්ඇතුමා තිීරණයක් ගන්න. ඉවසිලත්ම මේක ර. අමාත්‍යවරයාට බලතල පලය ආරක්ෂ අමාත්‍යවරයායට බලතල පවරල. ඒ අධකරණයට එයහගිය කටයත්ත කේ ඒකද වෙන්නේ මේ සියලූම දේව දැන් ත්‍රස්තවාදී පුද්ගලය හැටියයට සැකපිට මේ සම්පර් වරදක් කරපුග නනෙ මේ සැකපිට තොරතුරු ලැබල තියෙන කොට ඒක මහස්ථත්තුේෙකුට ගිහිල්ල එතුමල්ලගේ අවසර අරගෙන කටියුතු කරනකොට ඒ ොරතුරු සියල්ල දැනුන් දෙන්නඕො. අපේ නීති තියෙනවා බීවාර්තාවක් දුව ඉදිරි පත් කන්නන ඒ පුද්ගලයායට එරෙහිව තියෙන. තොරතු සියල්ලු සා්‍ය සම්පීඩනයක් හැටියට බීවාර්තාවේ දැනුන් දෙෙනු. මේ වැය සමහර කරුණු තියෙනවා සුධර්මන් රහස්්‍යයි. ඒවා රහස්්‍ය තොරතුර හැකිට බීවාත්තක් ඉදිරිපත් කන්න බෑ අපේ රටේ මහනාම තිරකරත්න තිය නඩු තීන්දුව පසුව බීවාත්තා පොදුව කොටම ගන්න පුළුවන්. එනිසා මෙතැදි රාජ්‍යනායිකයා රාජ්‍ය වගකම තියෙන ඇමතිවරයා හැටියට ඔහු තීරණයක් ගන්න ඕනේ මේ නික ඇමතිකකු දියන රාජ්‍ය ආරක්ෂාව පිළිබඳව ඒ තියෙන ඇමතිවරයා හැටියට මේක ජනාතිපත්තුම. එතුමා ඒබග කියම ගන්න ඕනේ ගත්ේ නත්තං හරයා නිකම්බොරුවට රිමාන් කල්ලා තිබන මේ මේ දෙම රඳබල තිබන මේ දැන් අපි කතා කරන මේ ගැන විතරයින්නේ මීට ඉස්සල්ල හිස්පුුල්ල ගැන හස්සේ ැත වුණනේ හිස්බුල්ල කරපු එකක් කොමල කෑගැහවා. අපි සේල්ලු දෙනාම මේ ඒ සම්බන්ධ කතා කරන කොට හිස්බුල්ලට විරුද්ධ සේෂාධි කරය ගියහම එක මානවහහිමම උල්ලගෙනවීමක් කියෙන නඩුව මෙයට බලයදුන්නෑ වහම නඩු පවරන්න කිය කිව්ව එකක ඇත්ත නමුත් ඉඩ පස්සේ අපි දන්නුවන් අසත් සාල්ද වෙච අසාත්සාල්ට වෙච්චදී කවරු කතා කරන්නේ අට අසාත්සාාලිව අත්තඩං වුවට අරගන ඉවර වෙලා රැන්ඳූමියෝ පට කැනෙීමෙන් දස්තවාදී වැලක්වීම පනතේ දරන්ධවල තියාගෙන හිටිය අන්තිමට ඔවුට නඩු පැවරවා නඩුවෙන් නිදොස් කොර ජස් කලා. ඇති මේවාගේ තත්ත්වල් වැරදි විදිහයට පනත ක්‍රියාත්ම කරන පොලිස්තිින දහරීන් සහ ඒවාට උපදෙස්වෙන නිල දහරීන්ගේ වැරදි නිසයි සර්මන් මේක බෙන්නේ. එනිසා මම හිතරවා මේ තත්ත්වය. අපේ අධක නැමැතිතුමා පැහැදිරිප කිය තිනවා මෙහි තවත් වෙනස්කම් කරන්න ඕනේ මම පැහැදිරුව කියනවාඒක වෙනස් වෙන්ඩෝනේ ඒතැදී අප ලාගැනීම ඉතාම හොද තත්යක් ලබාදීදති ඒක ගිහි ලබිාජනාධකරන්නේ අප ඉල්ලන්න පුළුව ඉට පස්ේ නඩුව ගන්න ඇතුව කල් දයනවන මහාධිකරන්නේ අප ඉල්න්න පුුව. මේ වගේ ක්‍රමවිේයට හදර තියනවා මම කියවා පාපොච්චාරණ භාවිතා කැඩක මෙතුම දන්න පොච්චාර නිං අසන් කර ොරුවට පුද්ගලන් ගහල ඉවල කර පත්ත දේව ලි දක් ඒ ත් ඉනතියන් නැව ඒ වෙනස්ෙෙන්්ඩෝන මේ පනත ඒව වෙනස්වෙලා නැහැ. එනිසා මමහිතනවා අලුතෙන් ගෙන ඔබතුමා කිව්වයිදියට ජාතික ආරක්ෂාව සඳහා වන පනත. මේ පිරිිබඳව මූලික වශයෙන් පොරොන්දුවදීලා අපේ රටේ පෞගේ රජය මගින් කවන්ටටෙදසම් ඇත් කියල එකක්. පිටු අසුටකින් යුක්තව හැදවා. ඒක හද තිම්බයි වුණට ක්‍රියත්ම කරගන්න බැරිවුණ. ඒ නිසා ඒක උප යග කරන ඒ තත් ඒ තොට විජදස් රජ පක්ෂ අධිකනෑමතුවත් මේක දන්න. හි එතුමාට මේකත් හොපයව කරග ැන්ට බොහෝදුට වරයි කියල තින ජාති ආරක්ෂාව පිළිබඳව මේ පන්න දකිනකොට අමමාරු අපිය අයට. මේ තස්ථවාදී වැලැක්වේ පනත කියල කියනෙක් අපි කියනව හරි ඒ වෙනස් කරා. මේක ජාතික ආරක්ෂාව සඳහා පනතත මේ කියන හොඳ තිේවල්ඒකට තුරත් කරලා මේක තියෙන වැරදි නැත්තම් මේක තියන අර්මාණමෙහිමිකම් සම්බන්ධ උල්ලංගනය මෙ දේල් ඉවත් කරලායි පනත හදගන්න අපිට පුළුව. අදමසාච්ච කරම සිටින්නේ ත්‍රස්තවාද වැැක්ීමේ පනතත ජාතික ආරක්ෂක පනතද. තුළව දේශපාල සංවාධය තුළ මේ කරුණ තමයි. ච්චාට ප දුගමින් තියෙන්නේ. ප්‍රදාානපාල මදිරිය අස් සංව සබන්ධව නවතත් තුලා දේශපාන සංවාධය සමගින් අප එකතුයොම්. න තුලාවාව දශාල සංවාදය සමගින්. ්‍රස්ථවාදේ වැලැවීමේ පනත ජාතික ආක්ෂක පනතේ සන්ධය තමයි අදාාප සසාගච්ච කරින් සිටින ඕතු වන්නට හළුවන් වටේදී ප්‍රශ්ණ කිරීම සඳහත් යොම එන්න. නිතින් රමදු පෙරමහත්ත දැංඟ ඔබතුමමා ආරම්ිදමකව ොකන්තම පනත කියනක. ඇත මූලි වටේදම තේරචදය තමයි මෙ වැනි වූ පනත් රටට අශ්‍ය තාවයකුත් තියෙනවා. රට ජාතික ආරක්ෂාාවලුවො ඒ රටේ. ආරක්ෂාව උදෙසා නීතිරීති ක්‍රියාත්මකීම අත්‍යවශ්‍යම කාරණයක්. තැන් ඔබතුමා කොම තකි දැන් අපි ආසන්න සිදදුිීම ත්තොත් එදා නම්ේ හත්තකේ කරල්ල අසුවත් අසුන මේ සිදුවෙච්චය යළි කරල්ල. ඒකම අවුරුත් හක යුද්ධය ශ්‍රස්ථවාදී යුද්ධය. ආසන්න මෙ හේතුව ගෝල් පේස් පිටියම් පටන් ගත්ත අරගලය එක් මෙ මේ සිද්ධි ගනාවකුත් එක්ක තමයි මේ එදානසේ හැත්තනමේ ස්ථාවිත වෙච්ච මේ පන පිබඳව නැවතන ත අපට කතා කරන්න සිද්ධවෙලා තින්නේ. ත්‍රස්තවාදේ තියෙන කාලෙදී මේ පැනත පිළිබඳව මහ දැන්තවිදී විරෝත්තාවක් රට තුළ ආේනෑ ඇවයි ප්‍රතිවාාමානාවම මත්‍යකිව වගේ ගිනිව වලද මේ නිරන්තරම කතාවට ලක්වෙච්ච දෙයක් එදා හොඳවෙච්ච පනතා ත්‍රස්ථවාදය ආයු අත රග මං කියන්න ඇතමුන් කිව්ේ මේ අශ්‍යයහි ත්‍රස්ථවාදය නැති හඩ දැන් මේ පනත පිළිබඳව විවාධාත්ම තත්යක් ඇතිව රතීරවා සමර්ගන පණත අහෝසි ක ුතු කිය. මෙවැනි පනතක් අවහෝසි කිරීමෙන් රටකට යම් අවාසිතාග තත්වයක් ඇතියෙන්නේ නැ්ද. මගතයි කවුරුත් ප්‍රතික්ෂේප කරන්න ැහැ යම්කිස ආකාරය කලබල කාර ත්වයක් රටක තියෙනවාවනම්. සිවිල්ලයොද වාතාාවරණයක් තියෙනවනම්. ඒවගේ අවස්ථාවක ඒවැනි කරුණුග ගනදන කරද ශේෂ නීතයකවශතාව මංහිතන්නේ කවරුත් ප්‍රතික්ෂප කරන කියලා එකක මයිසලත් පහැදිි කේ නමසේ ඇතනම ්‍රස්ථාාව ලක්කි පරට ගෙනාව තාවකාලෙක විදවිධාන පනත කියලා. හත තු බන යම් විේෂ ප්‍ර්නකට අවශ්‍ය කරන පිළිතුවක් විදිට ඒතනති තිබ වේශනය තමයි. ඒ පනතය තිබුණු සමහර ප්‍රතිපාදන ඒේ තිබුණු අපි ්‍රගෝනියන් ගතිය ඒ තිබ අත්ත නොමන්තික රුප එක තමයි තිබ ප්‍රශ්නය ැන් ඔබහ ප්‍රශ්නයන නං එකක්ම නිර කරන්නන්නේ යුදධය තිබ්බ කාලය මේ පනත හොඳ වනා කිය එක එකටක් සාපික්ෂ ප්‍රකාශය. මුොද මම ඉස්සල පැහදිිරවාගේ මෙත න ප්‍රශ්නේ. එෙන් පුළන් ්‍රස්ථවාද වැලැක්වීම පනති අයට ය අත්තර ොට ගන්නේ ්‍රස්ථවාදී නිසාඒ ප්‍රශ්යක් නමේ කියෙන නමුත් ඇත්තරම් මෙතන මතගතියා ගන්න ඕනි අපේ නීතිය මූලික සිද්ධාන්තයක් නිර්දෝශී භාවේ පපුරුව නිගමන කෙනෙක් වර්දකරුවක් කියල ඔප්පු වෙනකං බොහ වරදකරුවෙක් නෙමයි එතකොට මේ විදර අත්තරංගොට ගන්නයි. අවශ්‍යයෙන්ම එ සංවිධානයට සම්බන්ධ වනා කියළ හෙම අපි කියන්නත්ද. සැකපිට තයි අත්තරංගට ගන්නේ. දමම සකිට අත්තරගට ගන්න පිරිස්. සහරය සකපටත් අතර ගොට ගන්නවා ආදරන ලදීමේ වරදිට ්‍රස් වාදේ සංවිධානයට අයිති දග ලෙක්ට යම් කාරග න න්න ස පට ද ල ති න්න ක ම කපිටත්තරන ග රග ැකි වගේ. වුරුදු ගණනාවක්, රැදූම්බාර, රිමාන් බාර පස ේ ර මුහු තුන්න. එදක සිංහල සමාජයට ක් . ද ග මන සමාජයේ මක පුරක් ංවදී ප්‍රශ්යයක් වුණා මොකද ඒ සමාජයේ පපුද්ගලයන්ට අසමානු පාති කලෙ බලපෑමක ලක්වන්න සිද් වන අනනාර්කිී ප්‍රතිපාදන වල තිබුණ කැටල නිසා. එනිසා මගේ ප්‍රේෂතමයස ධර්මන් යම්කිසි විශේෂ නීතියක් අවශ්‍යනං එහමකක් අපි ප්‍රතිෂය කරන වශනෑ. දැ යුද්ධේ වරුණාට පස්සෙක්තර සංවාධයක් තිබ්බා යුද්ධය අවසන් නිසා. තවර ්‍ර න වශ්‍යද කිය. දරව සබි දක් පාස්කු ප්‍රහර ඇත්තෙක්ක කවරුත් මංහිතන ඩිය පූර් ේක්ෂණය කරපුුණු කරපුවා ආකාරයේ යම්ගසි ආකාරෙක ත්‍රස්තවාද සංසිද්ධයක් ඇතිවුුණ. මේකත එක් මංහිතන මතු කරන්න නි සංවාදය තමයි අපි මෙතන තුළනයක්කර ගන්න වශසයි. එක පැත්තකින් පොද ආරක්ෂාව යම්ගිසි තර්ණයක් ව අම්ගිසි ක්‍රියාකාරත්්යක්ක් තියවාවන ඒ සම්බන්ධය නීතිකවශ්‍යයි. නමුත්ඒ නීතිය හැකිතාක්දුරට ප්‍රජාතන්ත්‍රවාදය මානවයිතිවාසිකම් සහ සාධාරණත්වය පිළිබඳ ප්‍රමිතිීන්ට අනුකූල න්න ෝයි මෙන මේේදකර තුළ න ති කරගන්න තමයි මං තන වැදගත් තබියෝගගේ තැන් හාාරය මහනාවම ය වගේ අදහස්සයක් වීමද කිව රටවල් එකසිය අනුතුනක මෙහම ත්‍රස්ත විරෝධී නීතියෙනා කියල. එක ඇත්ත සමහර රටවල් තියෙනවා අපේ රටේ නීතිරත්වටිය ඉතාමත්ම නරක ප්‍රතිපාදන තිබෙන නීති දැ මේ ප්‍රශ්නය ගෝලීය වශය නවධනයට ලක්වෙච්ච නිසා විශෂමය සැපතැබර් එක කොලහ ප්‍රහරයෙන් පස්සේ වරරිගණනිික් සජනපදේ. ඇඒතුමා කිව විදිහට ජෝජපුෂගේ ආ්ඩු අයටට ඉතාම දරුණු ක්‍රියාමාග ගත්තා. ඒ වනක් වදහිංසාගේ පිගත් නැති රජා ඇමික නික් ජනපදය වදහිංසාාව නීතිගත කරමින් ඒක ඉතාම විදිමත්ව අභ්‍යාස කරන දනටත් ඇමරිග නික්ස ජනපදය ගිය. මේකට ප්‍රතිාරයක් විද ලෝකය ඇතිවුණ යම්කිසි සංවාධයක් එවන කොහොමද ත්‍රස්ථවාදය කෙනෙක හරිගෝලි ියෝගයක්ක් විර තියෙනවා මේ අභියෝගයට මුහුණ දෙන්නේ කොහොමද හැකිතාක් දුරට මානවීමමක ආරක්ෂ කර ගම. ප්‍රතිප යක්ක් තරන දස් පහ ුද්ද. එක්ස ජාතින්ගේ සංවිධානය මැදිහත්වීමෙන් ඒගොල්ලො වර්ධනය කර ක් ජාතින්ගේ ත්‍රස් විරෝධී පය මාර්ග කියලා ව ජ කියලා දෙක රපත් කර ූි දහස්කීපයක් තියවා ම තන අපට වැදගත්තු දහසතමයි ඕන් කියනවා ්‍රස්ථවාදට ප්‍රතිචාර දැක්වීම නීද ආධිපත්තිය සහ මූලික යිස්්‍යස්කම් මත පදන ල්. හැකිතක් ආක්ෂාව විද මයි ්‍රස්වා දර ප්‍රතිාර දක්න්න ඕන හද මංහිතන මේ වනකොට ලෝකතින සංවාද තමයි මෙහම නීති එපාද නැදගෙන නෙමේ. ඒක මේ විවාදය මගතන විගෘත්ති කිරීමක්. කවුරුත් කියන්න මෙහම නීතිතයක් අනවශ්‍යය කියලා. අවශ්‍යදය තමයි ඒ නීති හැකිතාක් දුරට මූලික අයිතිවාසගම්සා මානම හිමිකම් පිළිබඳ පමිතින්ට අනුකූල විදිහට නිර්මාණය කරන්න කෝමඳ පවත්වගෙන යන්න කොබද කියනෙ එක දෙකගන ලෝක ශාල සංවාධයක් තිය. ක් ාතිගේ සංවිධන යවනකට පත් කරලතින විශේෂණ ියෝජතක් ක ම් ස සන් ත්‍රස්ත විරෝධී ක්‍රියාවන් සහ මාන හිමිකම් සම්බන්ධයෙන්. නැ ඒවාගේ අය පටල් ටි ල් උන්ගේ තියන ත්‍රස්ථ රෝධී නීති විමර්ශණය කරමින් ලංගාව සම්බන්ධී රක්නේ අනෙකරටව සම්බන්ධයනොත් දමන් එල සලා කියමින්හිට ඇර්ලන්තයේ ත්‍රස් විරෝධී නීතිය සම්බන්ධයෙන් මක් තිී ශෂ ෝ දිරිපත් කර පදහ. මෙ මේේවිද සංවාදයක් න අර කියය තුලන ඇතිරගන්නන්නේ කහොමති කියක සම්බධමට පල නිටේද කියමෙන් හිට අයර ගදවාගීමේ ප්‍රශ්නය තව කැල්ලක් එකතු කරන්න ත්‍රස්ථවාද වැලක්වීමේ පනතිේ තියෙන තවත් ගැටලු ප්‍රමාණයක් තියෙනවා දෙක් තමයි මේ උපල්කුමාරපේරු මහත්ම පැදිලිකරවාගේ ත්‍රස්ථවාදය කියන්නේ මොක්ද කියයට ගෙන පැහදිල් නිර්රචනයක් ත්‍රස්ථවාදය වැලක්වීම පතිනෙන ඒ වෙනුවට යම් වැරදි ප්‍රමාණයක් ලේස්තු කතරලා තියෙන එක වැරද්දක් ඒ වැරද සිංහලෙන් සරර්ලව කිවුවොත් ලිකිත සහ වාර්චික ආකාරයෙන් ප්‍රචන්ඩත්වය සහ ජාතීන් හා වාර්ගික කණ්ඩායම්මතර අසමගේ ඇතිවෙන් ලෙස කටයුතු කිරීම කියල දින වරද. මෙන්න මේක තමයි ඉතාම නරගවිදියට පාච්ච කරන්න පුළුවන් විශේෂයෙන්ම සන්නන්ධ ක්‍රියාාවල් වල නොයදෙන. නමුත් සිවිල් වශයෙන් නන්ුවට විරුද් අදහස් දක්වන පුදගලයන් දරයම කිරීම සම්බවා රමදුහත ඔන්න ය මේ වගන්තියට තේ දැ පහුගේ කලව නතුර සිද්ධවෙච්චද. එක කන රටේ චන්දබලෙන් හපු ජනාතිපතිවරයාගේගේ ගෙනතියන්ට යනවා සිද්ධින් අප දැක්ක දේවල් ජනාතිපති කාර්යයාලය අත් කර ගැනීමක් සිද්ධ වෙනවා. ජනතිපති මන්දිරය අත් කරගැනීම සිද්ධ වෙනවා. අග්‍රාමත්්‍ය කාර්යාලය අත් කර ගන්නවා අර්ලය ගහ මන්දිරය කියන මේ රටට අයි රාජ්‍යයට අයිති දේවල් අත්ත් කරගවා. හනවශයෙන් නධපතිවරයා ඉන්න ස්ථානයට ගිල්ලා හිටියයානන් යම්කිසි විදිකින් ඝාතයකටහො ලක්ිය හැකි තත්ත්වයක්. එට අගමැතිවරයා හිටපු තැනට ගානං ඒ අග්‍රාමාත්‍යවරයා ගාතනයවීමට තුඩුදුන්නේ හේතුකාරණනා සිද්ධවෙඩ දිබා. නිවාසජ නයෝතයන්ගේ වා හැත්තෙක් පව මන්ත්‍රීවරුන්ගේ නිවාස ඇත්ත දෙෙක් පවල පෑය ොහක් පහොක් ඇතුවත කාලයක්තුළ සම්පූර්යෙන්ම ගිනිබත්වෙනවා විනාශ වෙනවා ජීවිත මන්ත්‍රීවරේගේ ජීවිතයකුද නැතියෙන. කර දිහට මන්තවරේගේ ජීවිත පවන තියෙන. මේය ත්‍රස්තවාදයක් යළි පනදීමක් නෙවෙහි. ත්‍රස්වාදයකට පනදීමක් වවැනි සිදුවීමක් නෙවෙයිට සිදුව මාලාාවක්නේ සිදුවුණ. ඒ අතට නායකත්වය දුන්න කෙනෙක් අත්තරන් කොට ගැනීම ්‍රස්ථවාාවය වැක්ම පන ට ර රදක් ර ්‍ර නය පවගගේ මාර්තමාසය ප්‍රේ මස ජු මාස ඇති ච් මහජන විරෝධ පෙලක් රටේ තිබුණා දැම මහජ විරෝධ පෙ රෝ ප හ ගදන්න. කවරුහර කියවනක් මේ මහජන විරෝධතා පෙළ ත්‍රස්තවාද උද්ඝෝෂණ ව්‍යාරැක් කියල මංහිතරන්න කාඩවත්යක පිගන්න පුළන් කියල. මහිතන සහයට අසුවක් අනුවක් මේ මහජන විරෝධතා සාමකාමයෝ පැවතිච්ච රෝධතා. නමුත අවස්ථා එකකද දෙකද දැක්කා. යම් අවස්ථාවල ප්‍රචන්්ඩකාරී සිදුවීමම් කියලා කියන්න පුළොන් සිදුව මතිවෙනවා. විශෂෙන්මමැයි නමවෙනිද ගෝල්ෆේස් උද්ගෝෂණ භූමියයට කරපු ප්‍රහාාරය සහ. එක රුද්ද ට රාම එක් රාර විෝදධයක් තිබන තර ම න්්‍ර ර වාස ද ව ර ගටා රජ පක්ෂ හත්මගේ ල්ලසීමට හේතුවෙචක් ල නමද දීම ගත්තොත්. ම කියන්නේ මේ වගේ අරගල ලෝක ඕනතර ඇතිේ රතියනවා. ඒ අරගල එක්ක බැලුවත් අති්‍යය සාමකාමී අරගලයක් තමයි ජලිදමනිින් දැක්ුණේ කිසිද වූ සංවිධානයක නායකත්වයකින් තොරව ස්වේච්චාවෙන් තමයි මහජනයා ලක්ෂ ගණනින් කොඹ නගරයට ආරි. ඒගේ සංවිධානයකවත් මෙහවීමක් නැතුව එතරම් විශාල ජනාවක් ඇවිල්ල ඒ පෙන් උ වින මංහිතන් එක්තරාවිදිිය සුවිශේෂී වනය ඒකදදිව චක්කමවාසනාවද සිදීම තමයි නිි ක්‍රමක මාත්මයගේ පද්ල නිවසට නිැතිබීම එන්න මන්හිත යදකක් ෙන් කරගන්නන දැන් යම් යම් සුවිශේෂී අවස්ථාවන් වල ප්‍රචන්න ක්‍රියා සිදනා කියලා අපිට කියන්න බැහ මාර්තුමාස ද ඇති වෙච්ච සමස්තයේ උද්ගෝෂණන ක්‍රියාවලිය ත්‍රස්ථවාදී ක්‍රියක් කියලා ප්‍රචන්න ක්‍රියා සම්බන්ධයෙන් මේ රටේ නීතියක් තියෙන ගනි දවීමන පශ්ය අනර්තය සිදු කිරීමේ චෝදනමත ඕවන් සම්බන්ධෙන් කටයුතු කරන්න පුල. ඒ සම්බඳෙන් කුරු රදක ම හිදන්නන්නේ. දරාදාල න්්‍රරය ගාතනය සම්බන්ධ නීති ක්‍රාත්මක ව න කිය කවර කිවත් ම හිතන්න කවරුත් රදන කියලා. නමුද වන්නමක්ද දන්ද විශ්‍රි දශෂමනමන්ල අිදන්නවා. පෞ්ගිය දශක කියපයක කාලයක් තුළ මේරටේ ක්‍රාත්මක වෙච්ච යම්කිසි ප්‍රජාතන්ත්‍රවාද රාමක්ක තුල ක්‍රාත්මක ව ශෂ සමධානය දැන් විශවිද්්‍යාල පනතය නිලවශෙන්. විශ්විදාාව ශෂ සංගන් පිළිගන්නවා ඒ ශිෂසංගම එකතුලා හදාගත්ත සංවිධානයටමය අන්ත විශ්ද ශෂ ලමන්ලෙ කියන්නේ එතුර ට තින ජාති ප්‍රශ්නමලදී අධ්‍යාපනය සම්බන්ධ ප්‍රශ්නලද ඔුන් මැදිහත්වීම් කරක් මම හිතන්න හැ සාධාරණ මනසක් තියන කවුරුත් කියයි කියලා අන්තර්විශව විද්‍යාවල ශිෂ බලම්ඩලය කියන්නේ ත්‍රස්ථවාද සංගය කියලා ඔවුන් සටන්කාම ඒ ඇත ඔවු නරගල කරනවා උද්ගෝෂණ කරනවා පෙළපාලියනවා නමුත් ත්‍රස්ථවාදය කියලා කියන්නේ නිශ්චිතවම වෙනම ප්‍රවර්ගයා ත්‍රස්ථවාදය කිය න වචන හෙම සහැල්වමෙන් පාච්ක්ක ලි තයක්ක් නෙවේ ඒ සන්නද අරගලයක නියවතු අයවෙන්න පුළුවන් ඒ සන්නද කටයුතුවල නියුතුයවෙ වන්න පුළුවන් ඒවාගේ අයට තම අපි ත්‍රස්තවාදයෙන් කිරවන කියන්න පුුව එහෙම නැතුව සාමකාමී ලෙස විරෝධය දක්වන වෙනත් සටන්කාමී සංවිධාන සටන්කාමී පිරිස් මේ විදිේයට ත්‍රස්තවාදේ විදියට නම්කිරමෙන් වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී උද්ගෝෂනවල කලාපේයට ත්‍රස්ථවාදය නිර්වචනය ව්‍යාප්ත කරනවා. ඒ වෙනද මයි ්‍රාත්‍රවාති ද්ෝෂණ සහ විසම්මෘතිය කියනක අප රාධ කරනයට ලක්වවෙන්නඩ පුළුවන් එක විශාලා අවදානක් ්‍රජාතන්දරවාදය පැත්තෙ ුන්ටයි ්‍රති මානාවය මත් දැන් ආකාරයෙන් බැලුවෝත් දැන් අත්තඩංගොඩ ගැලි පසුගිය දිනවකවාන තුළ මාසකීපේ තුළ රටේ ඇතිවෙච්ච සිද්ධී මාලාවගත්තොත්. එකන්නේ අසාාන ලක් වෙච්ච පරිසක්කින්වා. නිවාසගනි. නිමට ක්වෙලා වුන් ාන ෝජතයන් න්දහපු පුද්ගලයා. ඒකම අපි කතරන පාර්මේතුේ ඉන්න මන්්‍රීවරු ඇැත දෙක් ගැෙන තවත් හාරසියකට එහගිය පිරිසක මේ ඉරණට ගොදරන ප්‍රාදේශා මන්ත්‍රීවරූ පලාාසභාව හිටපු මන්ත්‍රීවරූ දශපාලනයට සම්බන්ධ අය නිලධාරීට ඇතැම්මට සමහරුන්ට රැකයා අහිමන තත්වයක් ඇතිවු මරට රැකයා ස් ානට යන්ඩ ැරි ත්වයක් ඇවු අපිදක් කාන්න සිදියක්මයි රූපහනි සංස්ථාවට ඇතුලට ගහිල්ලා ඒරුපාණනි සංස්ථාවේ විකාශනය තමන් අතර ගන්න උක් සහ කරපු පත්වයෙකුත් දැක්කා. මෙන්න මේ මෙමනි සිදුුවීම් වලක් වඩ තැන් මෙතුම කිව් ආකාරයට රටේ තියන සාමාන්‍ය නීතියටතේ. හෝ සුවිශේෂිත නීති යටතේ ක්‍රියාත්මක වෙන්ඩ බැරිද ඒවා සඳහා ත්‍රස්ථවාදය වැලැක්වීමේ පනතම ක්‍රියාත්මක ගිය යුතුමද මම ඉතන්නේ පිත්‍රස්ටවාදය වෙලැක්වීමේ පනත කියන එක කරලියට ආවේ මේ අත්තඩං ගොඩ ගැනම් තුනක් කතරක් මද්දී. එක තමයි දැන් ගොඩාක් වෙලාවට රට තුළ මර්ධනය හස්ථය දැන් දිගු කරලායි කියන එකට එක්තරා දේශපාලන පක්ෂ රාජ්‍යනෝන සංවිධානයගොල්ලො ඒ මතය ගෙනියනවා. එකට හේතුව තමයි සුධර්මන් සැප්තැම්බර් මැද පටන්ගන්නවා. ජිනීවා මානවීමිකම්. කවන්සි රැස්සීම එතකොට ඉවාර්සිල් මමාතමයයක් තව න්න දැ ගොඩක්කිව පිෂ්ටරල ති ො රෙසලෂන්න එකගේ අලුට්ටික් දාලත්ම ගුඩනග ගන්න පෙයි ඒක තමයි සාමාන්‍යයෙන් වන්න කාරණය. එතකොට දැන් අලුත් චමත්කාරයක් පොපිය නොම මේ වෙලාේ. එක තමයි මේ කරන සිද්ධීන් වැරදි මේ කම කරන්නේ පයි කියන්නේ එක. ඉතින් කිව්ව වගේ පැහැදිලි සාක්ෂිතියඉන්න ඕනනි ඒක හරි කෙනෙක්ව අත්තරං ගො ගන්න නන්ද මත්තරන් ගොට ගත් ඒක සැපිට මවතර ට රන් ස්සටස්සු නම කිසිම හිතුව ැතු ැපටිය. පැදිි කරන්න පුල නමුත් ඒ පැදිි කර අවස්ාව නෙම මේේවා. අපිත් ඉන්දල තින ඒවගේ විශ්ෂ ලශිෂය නෙටඉන්න ගොට ඒ ජීවිතකාලෙ තුළ අපි තවුරුදු තුනක් අපි ඩිග්‍රිය ඔය කියන සටන් නිසා නැති කරගත්ත. තකට අවුරුදු තුනක් අපිට ශ්ිවිදාලය වරම් මහිමනාසූ හතේ ගියාට මම පලවෙනි විභාගය කරන්න ඉක් දනසේ අනුවේ ඇප කැප වෙලා ඒ ව්‍යාපරත්ක වැඩ කර නමුත් අවසාන ව්‍යාපාරත් නය මුකුත්නෑ ඇය ඒවිදි රැකුණ අදත් ඒකම තමයි ඉම අත්දැකීමෙන් කියන්නේ හරි ොට මම කියන්න දැන්නේ එක නෙමේ දැන් තන සටන්තයනූ න හරි දැ මේක රජීම් චේන්ජයක තු දැන් මෑතකාලෙ නායිකාවක් කිය නවා? අපි දැගෙනට නෑන මේ අරගලයෙන් පස්සේ මොකත් දීලඟට කරන්නේ ගෝටාවේ රාජ පක්ෂ මාතමය ගාට පස මොකක් දැපි කරන්නේ ල ඒතනින්ම පේනවා මෙතන නායකත්වයක් නෑ නියමු අදහසක් නෑ ඒක හරියට කිව් බා ති්බා ෆිදෙල් ඒ වැඩේ කරනකොටට චේක්ක හරියටම කල්ලා හරි හෝ වැරදි හෝ ඒගොලු ජයග්‍රහණය කර ඒවගේම මාව සේතුන්ලත් ඒ නියම තැනකට ගියා මම හිතන්නේ දැන්. අරගලයකිව්හම මේකෙද නේ සුදර්මන් ඇත්තරම මේ බඩු මිල ඉහලයාම. ඒ අසේ ගෑස් නැතිවීම. තෙල් නැතිවීමත් එක්ක ජනතා විරෝධය කැකෑරීගනේවා. එක නෑකිල කියන්න බැමකද ජනතාවට ඇත්තවශයෙන්ම මූන දෙන්න බැරි තත්ත්වයකට හිටිය. ජ අවසානයේ හිතුවේ මේක මේ පාලකැන් විසි නෝමනාාවෙන් කරනවා කොමස් ගහනවා කොමිස් කුට්ටි ගහනවා. ඒ අතරාව දැඩි අරගලය තුළ, සිිටම් චේන්ජයකට ඒ කියන සිිස්ටම් චේයින්ජයකටත් අපිටතාම යන්න ැරිවිලාතින දැවඋදාානය ලෙස විසිදවන ආන්ඩුක්න වස සංශෝධනය තුළ ඔය ජනාතිපදි දුරේපාකීපුටියව ැන් න්න ජාතිප දුරය අයිමතරකට නොයිති. ම දන්නනෑ මකදද මේකතිය තින උපාලකමාර පෙරුමත් දන්නව මැරිතුවා දැන් දෙදස් පහල දෙදස්ථානමිය හැදුවන්නේ හොඳ මේ ආ්ඩුකන ව්‍යස්ථාව කෙටුම් පතක්කරි. ඉ මේ දාන්න ඇත්ති නතාවට ජනමත විචාරණයකටරි මොනුවටරිධල්ම සම්මත කරගන්නු අපිත් කතා කරනවා අපි ්‍රපායින්වලට නෝ නමුත් ම කියන්න හදන දේ තමයි යම් කිසි විදිකට කෙනෙක්ව යම් කිසි දේශපාලන මර්ධනයක් සඳහා කරනෝන එක වැරදිත ඒ එක සිතු නොවිය යුතු ඒවා අනවශ්‍ය දේව. නමුත් ප්‍රශ්ිතියෙන්නේ දැන් මේ පනත ඉවත් කර ගැනීම සඳහා සුදර්ම නොදන්නවාට ට්‍රන් ට අවශ්‍ය වෙලා තියෙනවා මෙත නෑ අනිවාරයෙන්ම මේක ඉවත් කර ගත් දැ අද වෙනකොට චෙන්න්නයි පොලිශිය කියීලතින්. එට නැව හිසෝසනයි කියල් කාටර් නෑක කියන්න බෑ ගුල මද්‍රවය ප්‍රවාණය ඒට ඔක්කුම ඇවිල්ලතිය. ඉන්න අප යම් සි දිකට මේට ලෑස්්චි වෙලා න්නෝනිමමුකද ජියෝපොලිටික් අතින් තියෙන හොඳම රට තමයි ලංකාව මේක යම් කිසි විදිකට කොහොමරි අස්ථාවරු අපි තවටගෙන් ලිබියාවක් කියෙන ඔබතුමා කිවගේ ඉතනට යන්න ගියක නතන් අපි නවත ගන්න පුුවන් වුුණන්. මහිදන්නේ සමහ දැන්. අපිහිතනවනම් ජනතාවත් ඉතා හික්මීමින් සාමකාමීව මේ අරගලය කරාවගේම ඔබ දැක්කා අපේ යාරක්ෂකන්ස පොලිසිය පවා. ගුඩා කවෙලාට ඒගොල්ලු. ර ඳු ගේ ම කට ති බ කඳු ගේෑ ත ර කඳු ගේෑ ද ගහ නරට ල මිරිස්කුට ගම් ිරිස්කුට ලග හ පවස්ස ති නොයිති. ම නීති රජයක් නීතියනුකුල පහිටවා ගත්තන. ඒ ඒ රජය කිසි වෙනසක් කරන ොන එකක කරන්න පුලුව ඒකට තමයි මහමැතිවරනය කරි චදඉල් දැන් දැ හඳද ඉදැන්ගන සට පපාටය හමැතිවරණය වහමතියන් ම එක ගයක ඒගේ සටන්වලට තල්ලු කර ගත්තට අර සිිස්ටම් චේන්ජ එකක් අපි කිසි ආකාරයකට මේක පෙන්වනෑ ී ඒකද වනේ අර මෙතුමන්ලා කිවගේ තනි ආසනය රජකරවල දුන්න දීකත්තිතිං ස්තූතිවන්තය නෝන ඒ අරගලි නායකන්ට ඒ වතිම මහනා ඔබතුම ඔය ඔය කියන කරුණකාරණත් එක්ක හැඟෙන්ඩ පුළුවන් දැි එල්ලියම් බෙලුවහම අරගලි ඇතිබා දැන්නිවරයි දැන් අරගල පේඩ නෑ නම් යටතිින් තියෙන්ට පුළුවන්ඒ ිස්ටම් චේන්ජක තවමත් රට ඉල්ලන තත්වේ තියන රුණය ඉල්ලනේ සටන් පාටේ තවමත් බලංගුයි ඒ විදිහටම හැබැයි අර ජාතින්ත රේහිල්ලට දැන් චෙන්න්නයි පොලසි කියනවා නං යළිල්ටය හිසෝසවනවා කියලා. මේක පිටිපස්ත්‍රියාආකාරකක්. මේක පිටිපස්සේ එ.. ත්‍රස්තවාදය නොසිටියයා කියලා කියන්න පුළුවන්ද. නෑ ඇතරම දැන් මම දන්නෙ නෑ මීන. මධ්‍යවලට ඒ හිටිය ප්‍රධාන නනු ලිඩියෝ කියන කරුණු අනුව ගත්තාම මුදල් පොම්පූනා ආකාරය දැන් හොයාබලන මුදල් අවශ්‍ය නැතුව කරන්නවේ නමුත්ේ මුදල් සාධරණ සටනක් සදහාවනක් හරි නමුත් මේ ඊලළට හේට යන්නෙකිලලා ප්‍රශන ඉ මේ පත යට තියවානෙ දල් සබන්ඳරු පහැදිියන්නන්නේ ඒහි කවදාධන යමුම කරන්නේ දැ මතන ශවිච්ෂලන්ත පනති ගත්තත් ඇමරිකන් පනති යට දෙ ගත්තත් ඉල්න්නඟට දැන් මෙතුමා කිව්වා ඇමරිකාවේ ඇත්තටම. අපේ කතිකාචාරයතුමාකිවව ඇකාවඇරිකා එහෙමන ද ඇමරිකාවේ ෆ්ලොයිඩ් මර්රදානකොට ඒක ප්‍රශ්න කරන්න මැතිතුමා කවුරුවක් අත්දය ජිනීවාවෙල. නමුත් මේහ මොහරි වන ගමන් ඒ ප්‍රශ්නය නොමුකද ඇමරිකන් ඩොමිනේෂන් එක තදට තියෙන හින්ද තමයි ඩොනල් ට්‍රම්ප් මේ මේ විහිළුවක් කියල එයා ඉල්ලාස් කර ගත්ත. ොල් ්‍රම් ක්ො ඒගේ හිමරයි් කවුන් සලගෙන් ගත්ත. එකන න් අපට ශ්‍රී ලංකා තානාපති කියෙන කියින්වවානේ හමරි එක් ජනපයර ්ලෝයි්ගේකුලට බෙල්ල තියනකට ඇයි ඇම කරන්නට එප එක වැරදි එක මනහිමිකම් කඩකිරීමක් කියලා ඒ තානාපති කියන්න තරන් ශක්තියන්නේ මෙහින් ඇමරිකින් තානාපතිර මොුණහරුුණ ගම දස්ගල ප්‍රකාශ කරම් ඒකයි ලංකායි ප්‍රජාතන්ත්‍රවත්. තවදුරට එෙම ඒගොල්ලෝග නල්ල කවදාකක් මේ කල නෑදේ අපි රටවල් ඔක්කොම ස්වාදීනයි. එකරටක් ලොකුත් නෑ පොඩිත් නෑ නමුත් එතනදී යුවෙන් එකට වැඩිම සල් දා ති මරිකාක් ජනපද. තොට ඒගොල්ල තනවා ඒගොලට නොමිට පවගත් ති නොයි කියල දැන් අඩුම ාන ඇමරිකාව තුළ අත්ත ඩංගෝඩ ගන්න ත්‍රස්සවාදී සැකරුවෙ ඇයි සුදර්මන් ඇමරිකාවි බන්ධනා ගාරයක තියන්න ඇතේ. මට ඒක කියඩු. ඇයි ඒගොල්ලු ගුන්තන මබි වතකාගාරයට ගෙනියන්නේ. දකුණු කිව්බාවේඒ වදදීම සඳ. තකොට ඒ අය වෙනුවෙන් දැන් හරි කිසිම මානමක කවන්සල් රැස්සිම්මන් කීපේයට ගීල්ලති න ැකල නෑම ගන්තනම වගේ වතකාගාරය එන්න වතකාගාර ලැස්තුූ ගරන්න කියනෙ නැහැ මෙතන මෙතන යන්න ප්‍රචෙක්් එකක් අනික ඇැමේ පොචෙක්්ට එකයේදී ඒ අයට ලංකාව අවශ්‍යයි. අන්න ඒක හිතල තමයි ත්‍රස්තවාදය වැලැකීමේ පනතෙති බත් සංවිධාන හයකතහනම නැති කර. මුස්ලිම් සංවිධාන හයකත් මේ වෙනකොට අහනම නැති කල්ලාතියෙන හොඳයි. ඒම තාහනම නැතිකල්ල ඒකගොල්ො කොන්දේසි දාාන උතුරෙන් හම හමුදාවගන්න එතකොට ධතු යාණුකිිවස්සව සම්පූර්ණයෙන්ෙන් දෑද පොන්න අම්බල මාහමැ කිය න ෆෙඩ්රල් දුන්න තිතර ය පිසායදෙන්. ඇති එවැනි කොන්දේශි දානකොට මමදන්නේ සුදර්ම ජනාධිපතියහෝ අගමැතිවෙලා හිටියන්න උබමකක්ද කර. ඒවගේ මම කියනව සංවිධන ඔක්කෝෙම තහනම නැතිරන්න හරි. නමුත් කවදාකතේ යජෙන්්ඒකෙන් කවදාකත් එලියට යන්න ය බිල් එකසි එක ලංකාව හමුදා, තනි කරම්ම ජිනොස්සයිට්. සමූල ගාතන කරා කියල බිල් එකසිය එක. කනඩා පාර්ලිමින්තුයට ගෙනල්ලා ඒ සම්මත කර ගත්තවේ සංවිධා. දැකන් නිදහස ලබල දුන්නනි. ඇයි බැරි සංවිධානම ලොව් හෙම කරේ නෑකිලෙ ඉවත් කරග එහෙම කරන්නේ. උන්න ඔතන ඉතින ප්‍රශ්නය. එතකොට අපිට කියන්න බෑ. ස්වරූපයෙන්ඇයිද. අපිට කියන්න බෑ අල්කයිඩාස්ුවරූපෙන් ද අයි ස්ුරූපෙන් ඒද කොහක් එදකිල අපට කියන්න බෑ නමුත් මෙතුමාත් කිව්ූ පනතක අවශතාවක් තියෙන්න්න. ජනතිව නීත යවා සිල්ව මෙතුමා පැහැදිලිව කිව මේක නීතියෙන් නිමේ තියන වැරැත්. මේක ක්‍රමයක් යොදාගන්නකොට ඒ යොදාගන්න විදිය ලොකුලොක වැරදි තියෙනවා. තුොට දේශපාලඥයන් තමන්ගේ හයිය පෙන්වීම සඳහා අමුදාව පාවිච්චි කරනවා අද එහම නොකළ යුතු තබ ඒ ඒ ස්වාධීනතාවය ලංකා පොලිසින දෙන්නවා. දෙවිනි අවස්ථාව තමයි ජුඩේශල් ස් කකෘටිින්ටි කිය එක. එක ඉතාම වැදග. යම් කිසි විදිියකට කවුරුහෝ ත්‍රස්ථවාදේ වැැක්මීම පනතයට අත්තරංකෝට ගන්න ඕනක් දඩි ජඩේශල් කකෘටිටක තින්ඩො. ජේම්මෝ අඩු ගානි දවස් තුනකට හරි ගහිලා බලන්ඩෝන. ඊට පස්සේ ඉන්න ඔය ආරක්ෂක අමාත්‍යංශයට යටතේතිනෙන ඔය පොලි්නිධාරීන් එහම යම් කිසි වර්දක් කරනවන එක සොයා බලන්න. ඒ ඒ ප්‍රේශ ඔක්කොම ලබල දෙන්නට ඕ ඒ හැර මෙම ඉක්මනින්ම විමර්ශනය කිරීම සඳහ මම දන්නේ නෑ නිවැරදි කරන්න මාව තිය නෝොද ත්‍රස්තවාදී සම්බන්ධමාන වෙනම මහාධිකරණයක් ලංකාවතුරළ. සමර අවස්ථාවල තිබිල තිෙනවා හරි නම සමහ රටවල අවස්ථාව දීලතිනෙති මම කියන්න යන්නේ නීතිය කියන එක හැම රටකම තියන්නත්වූනි ඒවා මානවහිමිකම් සම්බන්ධව තියෙන දර්ශකයක්කත් වැඩ කරන්න ඕනිේ හැමවෙලායි අපි බලන්න ඕනි ඒ සමතුලිතතාවය ක්‍රියාත්මක වෙන්න තියෙන බාධාමනුව වදක අධිරන ති රටි කොහ ගැඩ පුල ධිකර මතිවරය දැ. හැම රටම තිීනෝ මට තත්වරයක් දෙන්නන්නේ ඒකට අපි කියනවා පොලිසිකක් එෙන්ඩෝනිි. දැන් කවන්ට ටෙරවිසම් පොලිසි එකක්. ඇැ පනත තියෙනවාගේ මේ කවන්ට ටෙරරිසම් පොලිසි එක බොහෝම රටවල තියනවාද මහා බ්‍රරිතානය ගත්ොත් ඒගලි කු්ට ටෙරිස් සම් පොලි තින ගුල සිකිටි කවන් ල්ල තින එකඇවල සාකචා කරන ැ ගොලන්ට එක පාටම රත්වෙ හිටි ගම ිල්ලිට ගැහ ගමන් මයි මේ දන්. ඒවගේ රායිර්රලන්තක කතාව හරි ඒගොලො දිගින්දිික රයිරලාන්ති ගන්න තනික රායිලන් ගරල්ලා සිටියේ. එගොල්ලො ඒ ව්‍යස් කල්ල තියනවා අද වෙනකොඩ. කොහුමරි නිවැරදි තැනැත්තෙක්. යම් කිසි සාධාර්ණ ක්‍රියාවක් කරන්න ගීල්, පෙළපාලියක් යන්න ගීල්ල බාසනය ප්‍රකාශනය නිදස පෙන්නන්න ගීල්ල. ඒමත් අරඩ ගෝටරගෙන ගුල ්‍රස්සවාද වෙලක්ේ පනතයට තඒේ දැඩුවම් කරනවන්න උසි හදන වනක් ඒ සම්පන වැරදි ක්‍රියාවක් කියල මන්කි. උපුල්ු මර පෙරුමත්ම දැන් අපි අ වසන්ත මුදදුලිගේ ප්‍රශ්නට ගිය දැන් වසත මුදරියගේ මේකට පැඳ උබාරය ඉන්න. දිනවකානු සදහන්රලන කොචර ලෙකට ැඳුම් බාරය කියන සම්බන්ධය. එතිනිද අපට අරංච ව විදිර මධ්‍යර රංචන විදිහට වසන්ත මුදුලගේ ප්‍රකාශකිරම් කිසිදු ප්‍රකාශයක් කරන්න ැ කියන තත්ෙකි ඉන්නවා කියනක තමයි දැන ගණඩ තියෙන්නේ කො දන්න කියන විදිට අධදයටට අපපු කාරනයක් කියෙනෙකොට පුළුවන්දහම වන්න නීති ඉදයේදී කෙනෙකුට යිතියක් තියෙනවාද තමන් කිසිදු ප්‍රකාශයක් කරන්න නැ තමන් මේ පිළිබඳව අධිරණයේදී පමණයි ප්‍රකාශ කරන්නේ කියලා. අයිතියක් තියනවා හම තත්ත්යක් ඇතිුණුත් මොක් නීතිය කර ෝට යන ඉස්සල ම මක උත්තර දි ම ප්‍රති ාඩ පොඩි ත්ර දන යන මේමයි ඔන්න ඕක තමයි දැගේ පනත්ත පනතය ප්‍රශ්නයක් නෑ භාවිතේ තියන ප්‍රශ්නය කියන විතරන්න මේ පනතිත් ප්‍රශ්නයක් තියෙන මකද පනති පැහැදිව තියෙන පොලිස් නිල්ාරට කරන්න ප්‍රශයක් පනති දාසේවෙන වගන්ත දාහත්ව වගන්ත දිගකම තියෙන්නේ පොලිසියට කරන ප්‍රකාශවල ආවේශ්‍යාව පිබඳ කොහොම අධිකරන්න කටයුත්තකදති නඩු භගයකද මේන අත්්‍යස්ථවාදය වැලක්වීම පනත යට අත්තර ගුව ගනු ලැබූ පුදගලයෙකු කරන ලබන ප්‍රකාශයක් කෝමට සාක්ෂිව දිී ගන්නේගේට. ඒක රටේ සාමාන්‍ය නීතිය කෙන්ද ප්‍රාධ නඩ විදාා සංගහ පනතය හෝ ඊළඟට සාක්කිි සම්බදධයෙන් අදාල වෙන සාක්ෂ්‍ය ඥා පනති ප්‍රපානවලට ගිය වෙනස්. එතකොට කෙනෙක්ව කෙනෙක් කරන ප්‍රකාශයක් ඔහුට විරුද්ධව පාවිච්ච කර පුළන් විා අඩ විභාගයට ට හල. එතකොට දැන් ඊලට සමහර ඇතැන් තියෙනවා මේ තුන්ගනි පාර්ශවයන් තුන්ගනි පාර්ශවයන් කර ප්‍රකාශයක් වනත් ත්‍රස්ථවා දේව ලැක්වීම පනති රති සාක්ෂයක්ක විභහ වශන් මේ නඩරුකට දාළ කරගන්න පුළුවන් කියන එක දැන් වසන්ත මුදලගේ ප්‍රශනව දැනතිෙන රරි සම්බන්ධ මට පුදගරද නක්න නමු ඔහු ඔුට ඔහුට අයිතියක් තියෙනවා ඔහුගෙන් මේ මේක වෙන්නේ සාමාන්‍යයෙන් වෙන්නේ මේ භාවිභවිතයගෙන කල්ලගත්ොත්තේ. අනුවක් තියාගෙන ඉන්න කොට පොලිසි එකම දේහනෝ එක වෙන් අපි දකල තියෙනව පළිනි දස නෑ කියන. දෙවනි දවස දන්නෑ කිය න තුංගනි දස දන්නෑ කියන හතර දවසේ ටිකක් දන්නව කියන දිනා අනුවක් මනුස්සෙක් එකම තැනක එකම විදියට කිසිගන කතා නොකර ප්‍රදෝගෙන ඉන්න බැහැ ඒක ඒක ඉතාම අර මේ මේ ම මේ මතට එන්න මොතකට කලින් බැලුව මේ උතුරු සයිබීරියාව සම්බන්ධය ර්තා වැසර හැනක් ඒරටඒ මාසාහ කවපායන නැතිල පප ලටමිනිසු ෙ ගන්නලු ඒවා තත් ඇතම මේ තනි කාමරයක කෙනෙක්වා අධනානුවක් රදවාතබාගන්නකොට ඒතත්වේ ඇති වෙන. එතකොට ඒත නතඉ එතනින් ගැලවෙන්න යම් ආකාරයක ප්‍රකාශයක් කරන. ඕක තමයි අපි දිගින්දිට යවාර් සිල් මහත්මයයි මයිදන්න කල්ලා තියෙනවා ඒත මේ එල්ටට සැක්කරුවන් කිය අත්තරන් ගොට ගත්ත අර රමිදුකි වවාගේ මේ මේ. න මේ කෙක් නවත් නවා තැන්ගත වාහනෙ පාකරන ද පොන්නනගේ නඩ විාල සංකයාව කරල න ඒ නඩදුවල තියන මේ පොදු ලක්ෂණ අපි කියන්න හර නදුවල තියන සහර පොලි සාහකර පොලිස් අධිකාරීවරුන් කියන්නේ. සැකරු සිනාසමින් මාධසිට පැමිණේ. හැබැයි සැකරු ඇගේ තියන තුවාල් හලස් සටයි පනසන අධිරන අෛද්‍යවාර්තාව ගත්ත මේ විදිර තියෙන්නේ. දැන් ඉච්චර බරපතල සත්වයක් දැන්වෙනකොට නෑ. ඒ අනුගනන් වල ාගේත පිච්චවගේ බරපලතත්වයක්දැව ොට නෑ? න අර අර මානසික පීඩනයට සැකකාරෙක් ඇටත් කරන. දැන් ඒකයි මේ සමස්තේයම වෙනස් වන්න නේ පනති වෙනස්සෙන්න්න නැතින් ප යහගේ මාන ලක් මතු ප්‍රශ්නති අදෙකම ම ත ප්‍රතිානය මහතය කිවවාගේ අපි කාටත්දැකීමමති කාලේතුල සියලු ාටම ඒ ඒයයක් දැකීමතල පොදත් බොදුවත්දකීම තාමත් කූර විදිහට බදයිංසාාවට ලක්කිරපු. ගොච් පාරි ගොච්චර දැල යන ආර අප දැලුවත් ඒ යගගේ හිට තරුණ හටියට අපි කාකවර කවරුත් දැලුවත් යම් අදහිසාාවගට ලක් ච්ච පරි සැට අඳුන්න පුුවන් ඒ ඒ ඒ ත්‍රස්ථවාදී වැලැක්කීමේ පනතක්කත් නැතු තිබ්බට ඒකත් නැතුවම අත්තනකට අරගනින්ීම සිද්ධ වනේ තමත් රාජ්‍ය ්‍රස්ථවාදයෙකු ක්‍රියත් මුරුණ ැවතුම දකින්නෙකෝොදේ දැන් එවැනි ත්වයකුත් තිබ ටක් මේක න දැ. ඇතුළේ අරගෙන ඒ නිති්‍ය කර ප ටුකර තත් පු ේවා නීති මහතකට අන්න පුුවන් ත්ා ේනවාද මයිස්්‍රාතරයකුට යන්න පුළුවන් යුතුක මකි ඒ ඔක්කොමහරි ඒ ඔක්කොමහරි නත් මේ පනතය සමස්තයත් එක් ඇ කියවන්න ඕනු මේ පනතය සමස්තය ගත්තහම ප්‍රමිදු කිව්ෝ වගේ මේක විසින් මේ පනත විසින් කලා තියෙන්නේ විධගැන පනත එච ප්‍රධානම දෝෂය තමයි අධිකරණ බලේ විදායකය විසි යට පත් කලතිී. ඒ ඒ එක එ න්නනො හරි ඒකද ඒ මයිඒන්නනොට පතිසංන්ස් කරනය. එතකොට පොලීසිය කෙනෙක්වා සැපිට අත්තරං ගොට ගන්නවා. ඊට පස්සේ SSP කෙනෙක් ගහනවා පැහත්ත ේක ඩිටන්ෂන් නෝඩ්ර එකක් ඊට පස ඩිටන්ශන් නෝඩර එක හලිවර වෙලා ඒක ඒ අතුරේ විර්ෂය කල මහිස්තත්වරට ැක් රිිපෝට් කරලලා ජනාධපතිවරයට ආක්ෂ අමාත්‍යවර ෑවනවා ිටන්ශ නෝඩට ාව තියා ගන්න ත දිනානුවකට ඔව යම් කාලිකට තියගන්න. මේ ප්‍රදුනියෝගල් ලබා දෙන්න කියෙන. එතුට මහෙස්්‍රරත්වයට කරුණුවාර්තා කිරින් පමණයි මෙතන කරෙන්නේ. ඉතුරු සියල්ල විධහයක ක්‍රියාවක් ඉතුරු සියලු දේවල් විදාය ක්‍රියාවක් බට පත්වෙන්. එක මහෙස්්‍රත්වරය බලන සමහරවෙලාට අපි දන්න මහස්ත්‍රත්වය අප අපිට ප්‍රාෝග මන ද රන වැකර තුළ දි ොම මහහිස්්‍රරත්වයට පන සක්ර හ න ප සක්කරය කවුදගෙනගත් හරි පැහැදි තැන්තියන හරි හමවස්ථා තිබිලව ම පේතිහාස. මේ වි එකොට මේ සමස්තයම් පාලනයට විදාායක විසින්. සමස්තය පාල විධායක වින්. එතකොට මේ සස්තවාදයේ වැලක්වේ පනති නඩු විභාග කියෙන තැන එකන හමේ පනති හයව කොඩස ලඟගනක සියල්ල තියන විධායකයට යත් කරපු කාරණා තියෙන්. එතකොට මනුස්සේකුගේ විාග නඩු විාගගේ කියන ැන්ට එනකොට ඕකගේ සාක්ෂි පෙලගැස්වෙල ඉවරයි ඔහුට විද්ධතික සියල ූම එක ුට විුද ප ච කර කාර නාතික. ට පස විභාග කියෙනන කාරණයටෙන්නේ. එතකට විභාගයේදී ඔහුට අභියෝගයක් තියනවා තමන්ට විරුද්ධ තියන චෝදනාව සාධාන සැක ඔබට ඔප්පු කලන හැගල පින්න. එතකට තැන් සියල් ලස්සන්ට පෙළගස්වුවන් පස්සේ පොලිසිය විසින් ඒක සමහරලට ඉතාම පහසුකාරය බව පත් සක විතිකාරයට එතනයි මේ සමස්තේ වෙනනස් ඕන කියන්නේ එකයි. ඊලකට ප්‍රතිභාගතා කරපු මේ පනත. මේ ප්‍රතිභාතා කරන මේ ජාතචන්තර ත්‍රස්වවාදගන. මේ පනත මමාකාර ජාතර මේ පනත වෙනස් වෙන්න්න නතන එත සහ ලින්ම වෙනස්ව නේකාරන නිසා මේක කිසිතනක ජාතන්ත්‍ර ්‍රස්වා දග නතා කරන්න. පනතේ මේ පූර්රිකාවය තියෙනවා ලංකාවෙන් පිටහෝ ලංකාව තුළ කර වැරදි සම්බන්ධය පනත ්‍රියාත්ම වෙන කියලා. පනති දේහට ගන් පස්සේ පනතේ දේති ලංකාව තුළතිෙන වැැදි පමණයි. එතකට මේ පනත වැඩක් නෑ. මේ පනත ඇත්තනම මේ පනතර දේශාලකන්ගේ අවශථතා යිෂ් කරන්න පවිච කරනා යුද මිසක්වා මේ පනතින් මේ සැබෑකාරණය ත්‍රස්ථවාදය කියන ගෝඩීව තින ත්‍රස්තවාදය වවා දේශීව ඇති වෙන්න පුළුවන් තත්වයක් වේවා. මේට ආමන්ත්‍රණය කරන ප්‍රමේ වගන්තින් මේ ඇතුරනනෑ ඒ ප්‍රපාදන ඒක නිසාස අලුතෙන් ඒන මේර ප ා්ුකම්මිවස්ථාව වගේ මේක කෑලි ෑල අමුණ ම මුණ මුණ ුප් චු්ප ිස කර යනවට වැඩිය මම කියන්නේ. එ ගේනවනන් මේ ගෝඩියය තත්වේ සයිබන්ටෙර්රෙසම් ගන ්‍රතිභාගතා කර මේ සියලු දේවල්වට ආමාන්ත්‍රනය කරන්න පුළුවන් හැබැයි හෙමයි. ලංකාව ආ්ඩු ක්‍රමිය වස්තාවට යටටත් වෙන සහ නීති ආධිපත්වයටත්වෙන. සහ සාධාරනව නීතිය ්‍යත්ම කරන්න පුුවන් පටක් නෙක පශ්යයක්ඇති ජාති ආරක්ෂ පරතක නම වාව ො ප ො මකිින් වත්ක් මක් නෑැමකදඉන්නේ. යම්මාකාරයක රා්‍යරක්ෂ රාරක්ෂාව කෙන ගිකවරුත් පිගන්න කාරණය රජාරක්ෂාකිර රජා රක්ෂකර වරු ැරිරන්න ඒ එන්නවෝ අනර කියන නිර්වායකන් වලට යටත් ඉවර් සිල්ලමහනය දැන් පති තත්දකම එක්ව තුමය ප්‍රශ්නය කන්ටුනල දැන් අපි දැක්ක මේ පනත යටතේ ජමතක්චි පිරමුණ හනන්ගෙන මමුලින් සඳහන් කරය සම්බන්ධෙන් මේ පනතයටතේ අ බලය තියෙන්නේ විදායිකයට. ක් මතවර හට ජාපතිවරයායටට තමයි තීරනාාර්මක සාධකයක් හැටියට බල බලේ තියෙන්නේ. අන්තු විශ්්‍රධයාල් ශිෂමල වන්ඩේ ැඳුම්කරු ශ්‍රස්ථවාදිය ලැකින් පනතියට තිදෙන් රැඳුන් ියෝග අටත ඉන්නවා. ිද ි න්ට හන් කර ොත් විදාකයට පුළුවන් පනතරතය හන් කරන්න ර ක්ෂට සබන්දරගේ ක්ෂ හලන් කන්න පුලුවන් මේ අපි කල්තියා ඒකට කතා කරනක වැරදී කියෙන මංහිතනවා ය අවස්ථාවදී මොකද මේ අවස්ථාව පුද්ගල උතුදද කතලන ගොඩ ගත්ත කියල දැන්තම අද වෙලා ීම දස්වවාද දක් පනට. ඒත් පේවන දශපාලන වශයෙන් මේ තමන්ගේ අභිමතාත්්‍ය සන දැන් මෙතුමක්කිවවාගේ දැ ට ඉස්සල්ලා මේ පනත ගැන අනවශ්‍ය ලෙස දස්කර නිිස මර හ පනොත් මනකරන් ජත ත පෙරමට ඔය විශ් විද්‍යාලය අතර් විශ විද්‍යාලබන්ලකැවිල බමුදගෝෂ කර තිබයි. බොරු කතාන කනගාට වෙනවා මෙතුමා මේ මහචාරිවරෙ ඇතිට ඒ බුසුන්දරත්ය ගැන විතරක් කතා කරපුයි. ඕකෙ තිනදරනුම දේ මයි දන්නේ. ඔයත් ඒන කැඳවම්කරුවෝ. ඒ දරුවන්ව බලහත්කාරය කලවෙනි අවුරුද්දෙ ඉන්න දරුවන්ව බලහත්කාරෙන් ගෙනල්ලා ගෑස් මේ කඳුළු ගෑස් ගහලා පන්සල් වල හැිලා ඉන්නකොට ඒ ළමයින් ුව අත්තරංගොට අර්ගෙන තවමත් අඩුතියනෝ ඒකොලොකෝ මේ සැල්ත් කරන්නේ එකයි මේ ළඟති තිබ්බේ උද්ගෝෂණය අරම්බල ඒ ළමයි ඉන්නවයිතන විබහගෙති ඉදරගා තමාර දෙමවපියෝ බලහත්කාය ළමයි අරංගිහිල්ල අනිත් ළමයි දක්ක නැවිල්ලා මේවනේ මේ අරගල කියන්. මේ ඇවිල්ලා නොකඩවා රාජ්‍යතන්ත්‍රය පවත්වා ගෙන යනක මිනිස්සුන්ට හොඳක් කරන්න හදන අවස්ථාවක ඒකට ඉඩ දෙෙන්න්න නැතුව නොකඩවා සුමානයෙන් ස්ුමානයට එනවනම් පුද්ගලයක් මිනිස්සු ක්ඩාහැම කරගන පාරට ඒ ගැන හොයලා බලලුව. ඒ නිසා ඒ අනිකම් විහිරුවට ගන්න අරකයි. මේවා මේ දඩියන් දඩියන් කියලා හැමදේම පත්තක දැම්මුවත් අපේ රට පාලනිි කරනි කො. හලවෙනිියටම ගෝටක් ගෝකව්වා මේ මේ සභහවල මම හැව්වා පතුමා දන්න. මම හැව් ඔය කියන පුද්ගලයෙන් විශවවිද්‍යාලය මොකක්ද ඊළඟ පියවර මෙතු මම කියනවා කවරුත් නැතිහරගලයක් කිය. එහ මර්ගල පුුවන්ද දීවත්වෙන් ඒක ප්‍රතිබලය තමයි අද අන්තවෙලා තියෙන් හිස නැති කඳ විතරක් වැඩකරපුුව එක හිසනෑ දැන් අව්ද හිස කියලා හිතාගන්නබ. ඒකද දැම් අන්තර් විශවවිද්‍යාලයක කරන විර ඉලියටෙන්. එයා නොකඩවා එද පසු පසින් මොනෝහරි ක්‍රමවේ දෙයක් මේ රට හානිකර තත්වට යන්න තියෙනවද කියලා විමසන එක රාජ්‍ය ලාකයාගේ ලොකුතුකම. එහෙම කලේ නැත්තම් එක නොකට වයිනවා. බලන්ඩ ගෝට ගෝ කියලා ඊට පහුවෙන් ද එක වරයි කියමුකෝ දැංහිති අපි රට හදාගන්න ඕන්න. ඊළඟට පත්වෙන පාලිමේන්තුවෙන්ත් එක කියල දී නෑ. පාල්ලිමේන්තුවෙන් තමයි මේ දෙසය විසිපහෙන් තමයි ජනාධිපති පත්වෙන්ට ඕනි කියලා කියලදීලනෑ. ඒ නිසා ඒ දරවා බිත්තැන්නේ දරවා හිතුවා මේක තමයි අරගේ තවයි එනවා අම ඊළඟ ැක් නවත රනිියල් ලුම්බ පායන් කියෙ ගියන්න පුරන් කොමට මොන පදර ොමද ක්සිිල් පපුරවශකට අති ය වා ව ල් මනය. මේ දේ නෝවනොත් අපි මේ කත්වත් කරගන්නවා මේ ගොඩනැගල් ලත්වත් කරගන්නගහ. එවැනි ප්‍රකාශ කලොත්. එට මදනය යන්නේ දනී සං්‍රාහයටතය තියන රරහම කතාකරපු දේවල්. ඔක්කොම රූපරාම ටිකාරගන බලලා අපි පරීක්ෂණයක් කරන්න ඕන. ඔහු හරි අහිංසක විදිට තමන්ට ඉන්න බැරි කුතුහලය නිසා මේවා කිව්වනම් මට මේ දැනුමත් නෑම අෞුදුහයටත්තිස්සමේ ඇතුල ඉන්නඒ නිසයි.ඒ අප කාගේ ා සල්ලෝලින් ඔහු ඉන්න අවද්හය. මේ කෞුද මේ කතා කරන්න නෙට. බොරු දේවල මේ තුන්දන කතගත්තර පස්සේ අපි මේ අතස්ථවාද පානහතකරන කතාකටක වැැරදි. මේ පනතේ වැරදදි තියෙනවා. මම කිව්වා මේ තුමා කිව්වාගේ ඔප්පු කරන්න හදනකොට පාපොච්චාරණ දාල ඔප්පකටික වැරදි. මම එදා හිටම්ම කිව්වා. මේ කෞවද විසි අත්යෙන්ද ජනවාරි මමාස ිහිල්ලාවට පස්සේ මාං කිව ඒගොල්ලො හ සසන්න උඩකොටසට පෙන්නල යට කොස්ස බහලගෙනවා. දැන් වර්තමාන අධිකරන ඇමති තුමා. ඒ දන්නවා ඒ නිසා එතුමා කියනවා මේ නමත් ඕන්නනෑ අපි අතහරල දාලා මේකට අලුතෙම් වෙනම කොටසත් ඇතුරත් කරලා අපි පනතක්ගේන රාජාරක් සවසන මේක දඩමීමමා කරනවා කියල කියැනීමක දඩියන් කරනවා කිය දැම් බලන්ඩ සුධර්මන් මේ අත්තරන් ගෝට ගන්නතුව ඒගොලන්ට ඒ අපේ කියන ජනාතිපති මන්දිරේ මේ ගෝට අපික බුද්ධරගේ ුතර ඇද නෑ ඒ මනුස වෙත ැලිය කවද් ම ෙතරින් ඉන්නටදට ඇතුව. එතන්ට ගියට පස්සේ යාගේ දේපල කියලා ඒවා කඩායන් කෙරහම මේ සාමකාම අර කලද. මොට කතත්නට කියනවා මන්තන් ඉට පස්සේ අගමඇතිතුවා තන ඇත්තෙත් නෑ ඒකට කවුති අන්න කියති ඒක යන්න පුලන් ්‍රමකාම අර් කලදේ. ගිහිල් ඒ කඩාගෙනයන් අනි අපිට බලන් ඕන පෝක් අයින්නවාවද නැති කියල හමකමක් නෑ. ගිහිෙල්ල කඩාගෙන ගහිල්ල ඒක දේපල නැති කරල ඔක්කොම හානිකරල ඉට පස්සේ අග්‍රාමහත්තේ කාර්යාලයට ගිල්. අහ එක කරන්න ඔබතුමා දැක්කනේද අයිFක එනදවසේ ගේල්ල අපේ මුදල්ල මාත්‍යන් ශිීසර අපිට ගිහිල්ල ඒ අර්ගල කරලා බලධර තිබ්ා. එතකොට කියන අපි දැනගෙන හිටියෙන අතක ගැන්වෙන. ඒක තමයි වැටේ විශ්වවිද්‍යාලය ආචාරවරු මේක පස්ස ඉන්නවා ඒ කොල් නිකුත් කරන මේවල් අරග බල ඒකල ම මේගලම් පොල බනි නිතිචමතරු තිියල මහත්ත මද ම කියනවා නීති සංගමය කහොඳ සේබාවක් මුලදි කලා ඊට පස්සේතුමන්න වැරදිදේකට පෙළබෙවවා මං යන කතා කල තියනවා ම අදත් නීති්‍ය සංග දක සාව සමාජි නීතික්්‍ය සංගමය කිසිමාආකාරයකින් ශ්‍රී ලංකාන් නීතික්්‍ය සංගමය ජනතාව උසිගන්වන්න හෝ වැර දිදේවල්වට පොළමවන්න කටයුතු කරල නෑ නීතිීක්්‍ය සගය හැමවස්ථාවදම කියලති හැ පාර්ශකටමගේෙ තින නීතික සංගය පින්නව අනුම වස්ථාව කියලයක් තියනවා. අනුරම වවාතාව මූලි යිතුවාසකම් කියල් යක් තියවා. ඒ මලික යිතිවාසිකම් භක්තිවිදීමේ අයිති රටේ ජනාව තියෙනවා කිය නිති කිම ඒ හමදාම කියන ර කරක්ොට ඒ ඒ අනුව නීති කිසිංග මේ කියල තියෙෙන නතාවගේ මූලික්තා යිතිවාසිකම් වලට හානිකරන ආකාරෙන් හැසරීමක් කිසිආකාරෙන් විදා විදායකයට කරන්න පුලුවන්කමක් නැ කියෙන කාරණයහ. ජනතාවේ ඒ මූලි යිතුවාක පුක්තිවිින් නඕට. ක්තිවිදදි පුලුවන් රමතුල පමණක කාරණය පමණයි ඒයරන්න ීතික සංගම කිසිමමාකාරයක පැළඹමවීමක් කිසිම පුදගලයකුට හෝ සංවිධානයකට කරලනෑ. මගේ අද කියන කිය මගේන පලවෙනි දවසේ මේ පිරිබන්ධව මේ දස දෙසින් සෙනගේ එනවායි කියල දැනගත්තට පස්සේ පොලිසිය ගිහිල්ලා මහස්සාත්තුමාට කරුදක්වා. එතදි වෙන දට වැඩි වෙන සක් අපි දැක්. නීතියද සංග මේ සභාපතුමා ඔය කියන නීචිතවරයෙකුගේ උපදෙස් පරිදි ගිහිල්ල ඉල්ලමක් කරනවා මේක ඉඩදෙන්ඩ කියලා හ සතුමා තමයි හි සාපති හ නෙමේ සභාපතිතුමා ගියාම සබහපතිතුමා ගිහාම තැන්ට එතුමා ප්‍රකාශ කරන කොට මේක ඉදදන්ට කියලා එක දුන්ට හරි. ඊට පස්සේ? මම කියනවා නීති සංඟමේ හැටියට කරන්න තිබුණ දේමොකක්ත් දන්නව. එතන්ද ගෝටාබේ එතන ගියාට පස්සේ මේකට ඇතුල්වෙන්න එපා මේ රජයේ දේපට ඇතුල්ලීම බැරදිී. අග්‍රාම අත්‍ය කාර්යාලයට ඇතුල්වෙෙන්ඩදපා කියලක් හිවේ නැහැ. දවස් තුරන් ගියාට පස්සේ කියනවා මේ උද්ගෝෂ මිනිස්සුන්ගේ ප්‍රතිචාර වැඩිවුනාාම ඉන් දෙපා නඩු පපරයි යන්ඩ එ එකකොට යනවා. ඒ ගිහිල්ලයිකත්තියාගෙන . ඒත් නිකං ගින්නවා ඉන්න ඒකයි මංකයන්නේ නීති සංගමේයට. ඉදිරියට ගිහිල්ල ළමයි වැදගෙන යන්න තිබුණා. ඒයා දන්නතිකමට නිකරන ඇත්ත. ඒක කලේ නෑ ඉති මම කියන්නන්නේ ඒවා පිරි වැඩන්නන්නේ දැන් කතාකල් කොච්චර කතා කළ තේමයි මම හිතනවාන් විශ්ව විද්‍යාලය ආචාර්ය මන්දලය පිටු පසින් සිටගැන මේවාට විරෝධතාව දක්වොනයි කියලා ඔවුන්න පෙළමෙව්ගයි කියන්න මන් කියනවා වැරිපුට. මොකදක හේතුව. ඔවුන් තමයි ඊටස්සල් අරගලයඔල හිටිය මේකන විරුද්ධතාවල හිටියයි. ඒ අයගේ මානස්ක තත්ත්වේ. ඒ තමයි කැමති මේ අවදුවට වසත ැ පව ද දකද දැමතුවා පැදිිය නිතින සගමය හැටියටනෙයි පෞද්ගලික වන ීත්‍යවරුන්ටගේරගල පිහි නමුත් දැන් අපි දැක්ක දෙයක්ම රටක යම් දෙයක් වුණ හම අරශ්්‍රකංශ බගකීම තමයි රාජ්‍ය දේපන ආරක්ෂාකිරීමහ මනිස් ජීත ආරක්ෂය කර ආරක්ෂකන්සත් අනුබල දුන්න ආකාරයක් දෙක්. අනිවාරය මේකට හේතුර ඒක නීතිමය තත්වයක් නැද මකක්දේක කළිට හේතුකාරණ දෙයක් තියෙනවා ොකද රමුක්කන සිද්ධියදී අරක්ෂක අන්ස ක්‍රියාකරපු ආකාරය ගැන වරද විදිහයට උළුප්ඵල දක්වලා මහා විසාල පශ්නයක් ඇති වුණ. එක අපි දැක්ක. ඊට පස්සේදී ආරක්ෂක කාර්යා කටයුතු කරන එක ඔවුන් අදයිදයට පත් වුණ. ඊට පස්සේ මේ ඉන්න නාකිවොත් හරි උපදෙස් දුන්නෑ. ඒක ඉන්න ආරක්ෂක අමත්‍යන් ශිහිත ව නිල් හරුවත් හරි උපදේස් දුන්න ඔුන්ට ක්‍රියා කරන. නිසා තමයි අර ගෝට ගමට ගිහිල ගහනකොට ඔවන් සදධනතුව හිටියේ. ඒක වැරදි. ඒක ඒ අයට නවත්තන්න තිබුණයි කරන එක එල්ල දරුව අපි ගුටිකනවා දැක්ක අහිංසක දරුවවා වන්දන්න ඒ ගහපුවා අය තාමත් අල්ලන්දිකර මේ දේශ ාලනෝවල්ලක දැඟලුවට ඒ දරුව ගුටිකෑවේ. අහිසකම් ඒ ඇයි තමයි අරගලේමුූලා නම්බේ ඒකොල්ලන්ගේ තමයි අපි ඉගුලව තමයි ගේ ොල් සමයි මම හැව්වා ඔය ළමයිගේ නායකය කව්ද නායකෙන් නෑට ඉතින් අද අසරණයි. ඒ නිසා මම කියන්නේ මේක අපි මේ ඒතත්ටට අඇදගෙන යන්න ඕ නැසු දරම අපිට මේ පනත්ත තියෙන එකේ වැරදි තියනක පැහැදිලි. හැබැයි මේක කරපු හොඳදේ කියන්නො දැන්. එදා දවසේ ඒ විශ්වවිද්‍යාලය ශිෂ්‍යාව ශිෂ්‍ය හම්බුවෙන්න්ට ගිහල තිවුණ නීත මහත්වය ඒ මහත්ම ඇවිල කතා කරනවා ඕකේ න කිසිම පහරදිීම කොහුට වෙලා නෑ කියලා ඇති තවරතු මෙතන මෙහම දියකුත් තියනවා. අපිට බලාපොත්තුවෙන්න්න බෑ බන්ධනාගරය තියන තත්ව අපි දන්නවනක කොමද කිය ඒ නිසා එතන ඒ අරගලකරුවට ගිල්ල කණ් බොඩඔක්කොම දීලා හොඳට මේ ප සප භාසකක් ඒයට නීතිත ප්‍රවේශ තියෙනවා. අපිට මැයිස්ථර්තුමා එතන්ට ගිහම කියන්න පුළුවන්. දමානීන්න ඒ ජාතිීන්ට කියල බලන්න්න තංගලති බම ලේසි. කියල බලන්ඩ පුලුවන්. මේ මේ බොරු කතා පෙන්න්න නරකයි. ඒ දරුවාව හරිමඟට යොමු කරන්න ක්‍රියා කරන්න නැතුව. දැනවගත් අය වැරදි මාර්ගයට පොල බෝලා මොනුව කියන්නේ නොවද කියලා දන්නෙත් නෑ. ඕ අතදික් කර කර කතා කරන දේ පිළිබඳව. හොයලා බල්ලා මේ පසු පස ඉන්න කවුදගෙනෙක් හොයනක මෙතැදිි කරන්න ඕු නිදස්සන ඔහට වැදක් නැත්තං. බහම වන ගස් කරන්නඩ ඕනේ ඕුට මේ නිතර නිර පාධේ ඔහකරන්ද වතියන් න්නරකයි. හැබැයි ඒ කරනවන කරන්නේ පනය වැරද්දන මේ පනතය ප්‍රතිපාදන දීදත් තින පනතරානුව මොහෝරක සාක්ක්‍යන් නැත්ත වහම ඕනේ ගස් කරන්න. එච්චරයි ඒක කෙල යුතුමයි. හැබැයි මේකට මේ දෘතිය සමිති නැත්තන් ඉන්න විශ්වවිද්‍යාලය මග ඇවිල අයුතු කර බෑඒගව නීතිගන්න ්‍යාතර ඒක තියනවා ේෂ්ාතිකරන්නේයට උපල් කුපරා පෙරවා හ දන්නවා. මගේ මලිකායි වසකම න්ුුව දන්න පුලු ප්‍රවිත්තාා ාව ග රිතාචාවක් දැන්වෝ නමකොද තන දන්නවා. එඒනිසා අභියාචනාධකට ඇපදීමේ බලය තියනවා නීතිපති දැෑද. නීතිපතිතු පැදි චකරලයගැන කියලතිනවා. ආවට ගියාට හැමෝම අස්ථබාදී වැලක්වේ පනතේ අයටතේ අත්තඩං ගොඩ ගණ්ඩ එපා කියර. එනිසා තමයි මේ අරගලයේ සම්බන්ධ සිද්ධීන් වලින් සියලු දෙනාම සාමාන්‍ය නීතිය ඔවුන් අත් අඩගොඩන්න පොදු දේ පළකෙල් දැම්මේ බලපවත්වෙන මයිස්තත්තුමා හරියටම බලලා ඒ සෑම කෙනෙකුට අප දීර කියෙන. ඉතින් පුද්ගලයකු අත්තඩංගොඩ ගන්නතුව කෝමද ප්‍රශ්ණ කරන්නේ. ඒක සාමාන්‍යය නීතිය ඒක දලබීම කරීමත් දඩයන් කෙරීමන්න එෙමි ඒකට අපි ගියානන් ඒගේ තත්ත්කට අපි අනුකතවෙන්න ඕන පැහැදිලිවයි යන්ඕෝන අධිරනත්ර රන්තුූ මඟහරිඩ බෑන ඒවා ශිෂ්‍යා ඉගෙනගෙන නෑහැ වරෙන්තුවන් ිකුත්තුනාම වහම ගිහිල්ල අධිකරන්න බාරවැඩෝනික ඒවා උගන්න අන් ඕෝනිේ ඒ ශේෂායක ඉගත්තනම් අද විතරඳදුලට නැති වෙන්ඩපුරුව ඔහු ඒක ඉඳගන්න පුළුවන්කාර ම පෙන්නන්න ඔ අරගආර ගයන පලපාලියට ඇවිිලා මැතිහත් දෙෙන. ඔයිස්කටඩ් දෙනවා ඉති මේවා එහෙම කරන්න නීති අතර න්න බෑහ විශවවිද්‍යාලය ඒකා අබද්ධ ශිෂ පෙරපුුණ කියලා ඒවා කරන්න බැහැ කරන ක්‍රමය නීතිරනුව කරන්න අපිත් ඔට ගෞරල කරන්නවා අඇතකොට. ත්‍රස්ථවාද වැලැකින් පඩතත ජාතික ආරක්ෂක පනලත තුල දේශාන සංවාධෙන් පිසාක්ච කරම සිට මෙෙන්න්න කාරනය පි දසන් නාිකි පට පැිතියවා. දාන පාල මදිදියස් සමග කෙටි රාමෙකට ගොස් නවතත්තුල දේශපාන සංවාදය සමගින් අපියකතුයමු තු දේශාන සංවවාද සගින් ්‍රස්ථවාද වැලැක්වීමේ පනත ජාති ආරක්ෂ පලත. අවසන් විනාඩි කීපය සමහිින් අපි න්න නිතින්න රමිදු පරමමාත්‍යය අවසාන වශයෙන් බතුමයි හන්කමති මොකක්ද රටවශ ත්‍රස්ථාව ැකින් පනත පිටිබඳ ලොකු සංහධයක් ඇතිර තිීමෙන. ඒම අණ්ඩු පැත්තේ ෝජනාවවෙලා තියෙනවා ජාතික ආරක්ෂක පනත කියලා දෙකැන්නේ මේ අරක්කම දෙේ කියන්නේ අලුත් බෝතලයකට පරනාරක් ුටික දානක දෙ කරන්නේ එෙම නැත්තං අලුත්ම දෙයක්ද විය යුත්තේ මොක්ද විය යුත්තය කියන්නේ. ටකට ත්‍රස්වාදය අනතුර කියනෙක බැලිකිලනේ ත්‍රස්වවාද කියනක ම ක් ව ්‍රස්ව නිරචය කරගන්න ර ද ්‍රස්වාද වද ්‍රස්වාදයා කියනක තරත් ප්‍රශ්නය තින පතුමා යෝජනා කරන කක්ද මේ රටේ ආරක්ෂාවජනාවගේ ආරක්ෂාව රාජ්‍යදේපල මෙසිියල් ආරක්ෂා කරගන්න ගොඩ නැගතු මොන ආකාරය නීතිරාමුවක්ද ගද සාකචා පුරාව මතුවච්ච කාරනාව තමයි මේ පවතින ්‍රස්වවාද වැැක්වේ පනතේ. ර පතල ප්‍රශ්න ්‍රමාණයක්තියෙන ගෙනෙ මඟහිතන්නේ මාචාය මානම ඒවත් වවාඩි සිල්ල මහතත් පිළිගත්තා. මේකමත හැමෝමකට පිියර්ගෙනන කරාව මේකෙක්ද නමේ හත්ත නමේගෙනපු නීතිය ඇතර මේ නීතියගෙන පදනම් කර ගත්තේ. ඒකාල වර්ණ බේදවාදී දකුණු අප්‍රිකාව තිබුණ නීතිය. ඒ රදවා ගනීම සදහ තිබ ඉතාම මේ ශි්ට සහහි තා ප්‍රජාතන්තර ය විෝධී නතියත් තමයි මේ නීතිය ගෙනීමම සදහ පදනම්රගත්තේ. එ මේක වෙනස් ව ඕන කියෙනකෙන වාදයක්න එමන ප්‍රශන තියන කොයි පත්ත මේ වෙනස්සෙන්වු. ොත් පනතක්ගේ න ො පදනම්මතදගේ න ඒ එකතම ඉස්සල්ලා කිවේ මේ ගෙන ෝකත් යනකට සමකාල න සංහ ක්තියෙනවා කොහොමද එක පැත්තකින් පොදු යහපොත එමනත්ත ජාති කාරක්ෂාව කියලා යම්ගේ සසාර්මුණනක්ෂ්ට කරගන් යනවා එවගේ අනි පත්තන් තියෙන මනිසුන් මූලියිති වසක මේ දෙක අතර නිසි තුලනය සහිතව කොහොමද නීතියක් ගොඩනගන්නන්නේ කොද නීතියක් හඳුල්ලා දින්න ගෙනෙ තමයි අපිස්රහතිය අභියෝගයේ ද මං කියන්නේ මේක පි කරන්න ඕනයි ගොඩක් දෙනක් කියනවා ්‍රස්ථවාද වැලක්ම මේ පනතපි යොදා නොගතයුතුයි ජාත්‍යන්තරය අපිට විරුද්ධ වෙන හිද. ජාත්‍යන්තර අපට බනි හිද. මකන ජාත්‍යන්තරේ බනි හිද නම අපි මේ කරන්න ඕන. අපි අපේ රටේ පුරවැසියන්ට වද හිංසාකිරීමෙන් වලකින් ඕනේ ඒක නිවැරදදේ හිද. අපි අපේ රටේ පුරවැසියන්ව අත්නෝමතික ලෙසත් අතර ගඩගෙනීමින් වලකින් ඕනේ ඒක නිවරධ දේ නිසා. මෛතරරි සු ධර්ම රාජයක ශිෂ්ටත්වය තීරණය වෙන්නේ. ඒ රාජ්‍යය කොහොමද තමන්ගේ පුරවසියන්ට සලකන්නෙන කකාරනාව. ැට කියන්න පුලුවන් වෙනත් රටවල් අපිට වැඩිය නරක විදිර සලගනවා මානේ මහත්ම අදස් දක්වදදිකව ගල්ස් කලාපේ රටවල් ඒගොල්ොන්ගේ මේ කිසිම මානහිමිකමක් නෑ කියලා ඇත්ත නමු යහන් ඕනි ප්‍රශ්නය තමයි අපි වැඩෝනි ගල්ස් කලාපේ රටක් වගේද. අපි ඒවාගේ ද වෙන්ඩුවනේ. ඒහින්ද අපි මානවිමිකම් ප්‍රමිතිීන්ට අනුව මේ නීතිය වෙනස් කරනවා කියන එක ඒකෙන් ජාත්‍යන්තරයේද අපිට යහපු දක්වෙේද අපේ තියන ප්‍රතිරෝපය වර්ද නේ ඔක්ො තේක් ක අන්දර. ්‍රාත්මික් කතන්දර තමයි මේරටේ පුරවැසියන්ට ශිෂ්ඨ සම්පන්නලෙස ජීවත්වෙන්ට වශ්‍ය කරන ප්‍රජාතන්ත්‍රික පරිසරයක් ඇතිකරන්න නම් ඒ වෙනස්කම සිදුවීතුයි කියනක. මට වෙලාදර එකරනක් කිය ද ෙනනවද ම වා ිසිසල මාතමගේ අතිම දස්දයක්ක්වීමේ මේ අගලේ සම්බන්ධෙන් කාරනාවකමයිකට වචනයක් කියන්න ගැමති අපි කැමතිවන ඇදන අප පිගන්න නදේ තමයි ඒ පහෝගේ දවස්වල් ඇතිවෙච්ච මහදන දගෝසනට විාල පිරිසක්කාවා. මේක හරි සරලය කියන්න යම්කිසි පොඩි සංවිධානයක හෝ පක්ෂක කුමන්තරනයක් කිහම මේක වුණනා කියලා මගේෙන එහම අපි තේරම් ගන්නන එක හොම ූනිතයි. අපිට ඇත්ත තේරුම් ගන්න ඕන්නන් ඇයි මේවිදිහට විශාල ජනතාවක් පාරටාවෙ තේරම් ගන්න ඕනේ මකින් ඕකතරම් ගන්න නැතුව ර පිින්ග්‍රසි කිය ස්ේප් ගෝ්ෙනෙක් න කියලා කවරෙනෙක බිලිදඩ ලා මේයාගේ ත්‍රස්ථවාද කමන්ත්‍රනයක් හිද තමයි මේක උුණේ කියලා ඔහු හිරයිධාන කසාහත්තනගන ගන්නන්නේ කරන්න පුළුවන් නමුත් මම හිතන්නෑ ඒවලා මහජනතා විල්ල ප ගතිබ. ජනතාව ඉල්ලුවයේ මේ රාජ්‍යසාර්ථක කලාතියනවා. විශයෙන් පාලකයන් විදරට පත් කරන මහදන නියෝජතයන සර්ථක කලා තියන. ඒ ලවැවති ප සරන් පාය තමයි අපි හොරාප සල්ල දැ නෙ. ජනතාව ඉල්ලුවයේ අප පත්කරලෑවන දේශපාන නියෝජතයන් අපිට වග වෙන්නන කියනක. මහිතන මේ පනි විඩේ ගන්නන්නේ නැතුව. ඒ මොක්කර විශාල කුමන්ත්‍රනයක් ඒ කමන්ත්‍රනේ පිටි පස්සෙ කවරුහර හිටිය කියලා ඒ පලිගැනීම සොඳහා ත්‍රස්ථවාදේ වැයක්ක්ීම මේ භයුත්ත පාවිච්ච කරනව අනන් ම හිතන්නෑ එකින්. යහපත් වර්දනයක් වේ කියලා ඒ සන්බ පරිසගවා. මිති ප්‍රතිා තු ට ප තු රට ගනාවක් ගැකවක් හ රටවල් ලෙ විදාකාරෙන් මේ පනත තියනවා මෙවැනි ඌූ පනත් තියනවා. අපිට ටල පෙන් මොවගේ පනත් එකක රටවල් හල හදගට පරිතත් ය ෙ හ රටක තිෙන න හැම රටකම වැනි දේල් පි ඇමරිකා වල්ලුවත් තම දරුණ දරක දරුණු විතට මලික මනි සයිතුවාසක මුදල්ලග වෙනවා ොහෝරටල්ල ේ සිද් වවා. ම අපි අපේ මොට්ලෙකට ගැලපනදයක් අපට හ ගන්න පුුවන්කම තිේද. ඕ දැ ඇතටම ගල් කලාපේ රටවල තියෙන බාසනය හා ප්‍රකාශනය නිදා සයි ත්‍රශ්ටවාදය වෙලැක්වීමයි යන්න එක ක්‍රමයකට. මෙන්වා දුන්නේ එක එක කලාපොවල වෙනදේ. අපි ගුඩ් ප්‍රක්ටිසස් ගණඩවෙයින්නේ. හැම වෙලාමි ගුඩ් ප්‍රෙක්ටිසස් ගණන්ඩුවන් මන්නං හිතනවා දෙදස් විශයකයේ තමයි. ශවිච්ෂලන්තයේ මේ කියන ඇටටෙරිසම් නැතන් ත්‍රස්තවාදය වැලැක්කීමේ පනත පත්කරේ. හැවයි ඒ රජය හොඳ වැඩක් කර. ඒගුල්ලු මේක හදලා මහ ජනතාවට දෙැම ජනමත විචාරණය. ජනමත විචාරණය සියයට පනස් සතක්මමක ත්‍රස්තවාදයේ දෙන්න පුළුල් අර්ථනිරූපණයත් බලබලා ජනතාව කියලා චන් දෙදුන්නා. පළමුත් ශවිච්සලන්තයේ ශ්ලය තුන්නිනය ස්විච්ෂලන්තය අපි හැම දෙනාම අපි මවබිමට ආදරයි. එකන මේ ශවිච්ෂලන්තයේ පනත ගත්තාහම එක්සත් ජාතීන්ගේ කවන්සිල් එක කොම්පලෙක්ක තියන තැන. මම ඕන්න ටෙල්විසම් එක ඒකුල්ගේ නිර්වාචනය කියන්නම්. නීති විරෝධී ලෙස යොදන බලපෑම පීඩනය බලහත්කාරය ඒක යම් කිසි ජකොට්ාසයක් විසින් කරනවාවනම් ඒක දේශපාල ක්‍රිය ාවක් සඳහාවෙන්ටත්තු.ඇති එතන්ට යන්නුනි නෑ අප අපි දැන් හැම වෙලාම මේ බටහිලින්නේ මේ ප්‍රක්ටිසස් ටි ගන්න ඊට වැඩිය හොඳ ඉන්දාවෙන් ගන්නේ. මං කරුණු තුනක් කියනවා. තස්තවාදේ වෙලැක්මේ පනත, ජාතික ආරක්ෂාව සඳහා අනිවාර්යෙන්ම අවශ්‍යයි. ඒක යම් යම් විදියට වෙනස් වෙන්ඩෝ. පලවෙනි එක තමයි තස්වවාදේ වැලැක්ව මේ පනතයට තේහෙම ගන්නවනම් දින අනුවක් වැඩි. යම් කිසි විදිකට දින දාහතරක් තියලා ඒ දින දාහතරත් අධිකරණ අධිකරණයට ඉදිරිපත් කන්න සාක්ෂිමත තමයි ඒ තෞදුරට රඳවා ගන්න. එම නැතන් යාවව අපපිට නිදස් කරල යවන්. අපපිට නිදහස්ක ලැරියත් වෙන රටවල තියෙනවා ඒ මොනිට කරනවා. ඉරිදා එන්ඩ පොලිසියට න්න ඕ ඒවගේ අවස්ථ ඕ ඒක හොඳ අන්නර ඒවගේ අවස්ථා ගන්නවන්. ඒවගේ අපි බලන්ඩෝනි දෙවෙනි එක මේ සඳහා අත්ි විශාල මුදල දැම් පොම්පි කරන්න බල ඉන්නවා ලංකා. ඒ ඒඉන්න සල්ලිවලින් අපි දන්නේ ආයුද ගන්නවාද ගුවන් යා ගන්නවාද මොනවා ගන්නවාද ඒන්දා. දෙදාස් දහටේ මම ජිනිවා මානය කවුන්සෙල් සමුලට ගියාම අපිට ඉඩදුන්න ප්‍රෙසක් කරන්න ටෙරරිසම් ෆයිනෑන්සින් කියන එක මුළ ලෝකිම නැතිල් දාඩු. ඒ මේ හිතන තරම් ලේසිනෑ ඒනිසා මගේ දෙවනික තමයි. තස්සවාදය සඳහා තස්තවාදය කියලා නෙමෙයි මුදල්ලෙන්නේ වෙන වෙන ප්‍රොජෙක්ෂවල්ටෙන්නේෙ නමුත් ඒ ඉන මුදල් හරියට ස්කෘටින අයිස් කල්ල බලන්ඩඕන කොහන් දෙ යන්න කියන එක. තුන්වෙනි එක කවදාකත් මේ ඒකේ පනස් අතනත්තන් යුද ටැන්කි අරගෙනෙන්නේ නෑ දැංගහන්නේ සයිබ. ැත්න් අපි දන්න ස්ටෝනියයා කියන රට ස්ටෝනියයා කියන රට සම්පූර්ණයෙන්ම සයිබට කයිල රට දවස් තුනක් විදුලි බලේ නැතුව ඒ වගේ හිටියයි නිසා. අපි අලුත් තත්ත්වකට යන්නඕනන්න ඒ අය හෝන කරමයක් අපි හොයන්නේ න. අපි තාම හොයන්නේ මෙන්න මේ අරගලේට ගියා මෙියාවත්තරං ගොඩ ගත්ත එක කියන එක නමුත් මේක යටින් යනවා සයිබමාෆයා එකක්. ඒක හොයා ගන්න අනිවාරයෙන්ම සියයිටක ලංකාව හැකිවෙන් ඕෝනේ එම නැතිවුණොත් ප අපි දන්න අපි කහෙන් කෙලවර ේදදික ඒ තමයි ලකාව ලඟද කිව්වෙ මේ සයිබ පොලිසිකට යන්න සයිබ සිකරිටි පොලසි හකට යන්න ඕනේ එමගේ නැතම් විශාල ප්‍රශ්නයක්ය නවා. එනිසා අපේ ලංකාවේ හැත්තනමේ අංක හතලිස්සට යම් කිසි විදිහයට අයිතිවාසිකම් දෙන්න උත්සා කරා දෙදස් විසි දෙක උපල් කුමාර මාත්මය මෙතුමාල් ලකිව්ව විදිහට නව පනතක් අනිවාරය මෙ නෝනේ ඒ පනත තුළ, මුූලි ිනිසා යිතිවාසිකම් ආරක්ෂා කරමින් ත්‍රස්ථවාදයට මුදල් යෙදවීමත් සම්පූර්ණයෙන්ම නැති කර නාකාරරාවත් තමයි අපට යම් තැනකරයන්න ල උල්ු ර පරමවාතය ඔතු ඔපතුවා කියන්නේෙ නීතිය තියෙන් ෝනේ ක්‍රියාත්මක වෙන් ඩෝනේ ඒ කැයි ූලික මිනිසායිතිවාසිකම් ආරක්ෂා කරගන ෙන් මයි ඒ හැමදයම ක්‍රියත්මගේ යුත්තේ කියලා ඔබතු කොමොදගෙන මේ කතවිත්‍යය පේතේෙන දත්තමයි මේ පර ඇතුලි ෙනල යම් දශපාලය ුත්තියෙන. පන ගත්ව දේපාලික ස්වරූපියකුත් පෙන්නු කරනවා. අලුත් පානතයනවා නම්. අන්න දේශාලි මුහුණෝරක ගල ගඩ පුුවන් ක්‍රමවේදයක් තියෙන. දම මේ රමිදුගෙන් රමිදුගේ කතාවත්තෙක් රිදුගේ අවසා වශයක කර පහදි රීමත් එක් ම කියන්න දැන්. රමජකුව මේ පනත ඇවිල්ලති එන්නේ දකුණු අප්‍රිකාවේ ගෙනාපු නීතියක් උපයෝග කර තමයි ත්‍රස්වදය වැඩක්වීම පන ඇවිල්ල යන කියලා . ඒ දැ දකුණු අප්‍රිකාේ ආන්ුකමේ වස්ථාව වර්ණ ේදවාද ආණු්‍රමය වස්ථාව දිහා බැලුවයි පස්සේ ඉතාම පැහැදිලි එසහා එකන්නේ. මේ වගේ පනතක් කන එක පුදුමයක් නෙමේ. එකන්නේ කලු ජාතිකයන්ට කලාපයෙන් ක ලළු ජාතිකයන් සුජාතිකයන්ගේ කලාපොල්ටඉන්න ැරි කරල කු ජතිකය න්න ඕන ස්කෝල නම් කරලා මේ දහහා ආනුකමයවස්තාව දකුණු අපිකා වර්ණ බේදවාදී පතිපති දී තිබුණේ. එතකොට ඒගේ රටක මේ වගේ මිච්චර බරපතල ද පො ි දක් ද ිල්ම ැලුවත්ත ි හො ලිසි හැරීම ග තාව සමහර ෆික්ෂන් වන්න පුලුවන් තර ස්‍ය ස්‍ය කතාවක්න. එතකොටඒ පොලිසිය හැසරීම තමයි අපිය දැක්කේ. එතකොට ැ මේ අසුවට වස නො ොසු දරම. ප සසුවට සුන කොම ද පොලි හැරිට හැට දක්. ඒකොට සුටසුන මේ පනත නමතරව ආවා යම් වෙලාවක. ගේ මේ ආරක්ා කියනේ පනති ක පොලිසි හෝ අමුදාව කරන ක්‍රියාවලට ඔවන් බැඳෙන් න හැක ඒ එකඒ එක මීටත් රිය බානක ගත්වය. එතකොට දැන් මේ වගේ නීති යක කිය රටක රාජාරක්ෂාව කියන ඉතම ැ ඉල්ලාස් කර ගත්ත ප ලාස්ර ගත් මේ රටක රජාරක්ෂාව කියන කානය සම්බන්ධය සෙල්ලකරන්න බෑකාටත් ඒ අපි කවරුත් හත පස් දෙනම් පිගඩකාරය. නමුත් රාජ්‍ය ආරක්ෂාව කියන නාමයෙන්. අට ඉන්න දේශපාලන මේ ඩිසන්ට් එක ප ප්‍රතිවිරෝධය විරුදධවාදිය දේශාලන පතිවිරුද්වාදිය මර්ධනය කරන්න නීතියක් එෙනවනම් ඒ නීතියක් එහම නීතියක් පවතින්න පුුවන්ක මක් නෑ. දැන් අරගලයේ සබන්ධෙන් වවා දිසිල් හත්මයැ අසාන වශෙන් පතවරම පොඩි ත්තරයක් දෙන්නනම් මේ අරගලයේ අරගලය කියන එක මේ අරගලයේ හිට බ්බු නෙමේ. අරගලේ හිට යම් දේශපාලන පන්නරයක් ලබාපු දේශපලන පරිචයක් තිිච කොට. තරුණය කොටසක් හිටිය විතරන එක නායකතවය ගති තරුණය කොටසක් ඕු ල්ලපු ඉල්ලිම විශාල ප්‍රමාණයක් තිබුණ ඕු ඉල්ලිය හොඳරටක් මන්ට සාධාරණ රකියාවක් තමන්ගේ සුත්සුකම හරියන් රැකියාවක් තමන්ගේ අධ්‍යාපනයක් සෞඛ්‍ය ඔගේ සියලු අපේ මූලික මිනිස් අවශ්‍යතා එක්ක සාධාරණ දේශපාලන මේ දේශපාලන සමාජයක් ඉල්ලුවේ. තම ල්ල දේව ද රීම ත තුම හ ල්ලීමල බල තින ඒලිල බෙන ල්ලිල බලන දැන් මේ අර අපේරටේ හැමදාම වනදේ තමයි දැන්වෙන්නේ හත්තකේ කැරෙල් ලවසන්න වුන අර මහජන යුක්ති සබාවව පිහිට පා යක්ති ාව පටලි වෙෙලාල මේ කරල සම්ද ච කට ඩ පර ල් හිර ල දැම තව විශාල කරසක් මරල දැමත කටසක් පුරත්තපනය කරා අසු වට අසුන මේ විශාල ප්‍රමාණයක් මැරුවා විශල් ප්‍රමාණයක නඩු දැම විශා ප්‍රමාණයක් නුරුත්තාපනය කරා. තිස් අවුරුදු යුද්ධ දිනපතා ආපන දෙම තරුණ මැරුුණ ඊට ප තවකොටසක් ර්ගෙන විල්ල නඩු පැවරුව තවකරසක් තාමහිරෙඉන්න තකොටසක් අටින් පැනල ගියහ තකොටසක් පුුරුත්තාපනය කර. දැ මෙතරත් කරන්න හද මේ කනන්දරමයි. මෙන මේකය පිෙනවත්තන්න ඕනක. රමිි කිව්වාගේ දැ මෙතරන්න හද නත් මේ අරගල කාරය පුනරුත්තාපනය කනග නෙමි කරන්න ඕන. ගලකාය පුරුත්ාපනය කරනවා එකකිතිවල මේ මහාමශාල මේ කතිකා කතිකාතක් සමාජය හදල වැක්න තමත් දේශපාලක හරකන් කන්න න තමත් රාජල දර වඩක් කරන්න න තමත් තමන්ට වශ්‍ය අධ්‍යාපනය තමට ලබාගඩ පරින්න. අන් ඒ ර්ගය හදන්න. ඒමාර්ගය හදනකට අර්ගල කාරය පුුණුරෘත්පනය වේවී ඕවිසිම. මේ හැමදාම අර පරාජ්‍ය හස්ය විසින්. යි රාජය විරදව නගීසිටපු තරුණය මර්ධනය කරන ක්‍රියාවල තවතුරට ස්සරහටග යන්නනෙ. ඒම අසාධාරණයක්කේ මේ ඒ තරුණ පරට පොටම කරන්න අසාධරණය කරන ඔබ කිය දැන් දැම්මකත්වෙලාති දැන් මේ කොල්ලටි කල්ලගෙනලවා උසාවිධාන ඇපතියනෝ එලියට ගන්න උන්ට ලං ංන්ක ලංකා රස්සවක් කරන විියපුත්න රට යන්න විදිියකපුත්නේ රටන් තරුණන්ගේ සියට පනහකින්නන්නේ උසාාවෙන් ඇඟ පැදලලා මොකද මේ රට තරුණ පපුොට කරන්න මේක කර නොන රනිිකසි ඇතම කර නොන මේ සම්බධය සත්්‍ය සව මේ කොමිසමක්ොනිික් පත් කලලා මොකද මේ උනේ කෙ හොලබලන්න ඒක වාජක් වි හකල යුතු. වරසිල්ම තවශනශය උතුමාන් හන් කැමති දැන් ඔතුමා එක පැත් කැටුම් පත් සම්පාධන කිරරිිති මූලිකෙක් කැට කටයුතු කරනවා එකනේ දැන් ඔතුමක් මේ විසිකේද එකගැන් දසි සිදිකේදී මේක මේ පනත සංසෝධන වඩ වෙනස් කර දැන් එන්ඩ යනද ජාතික ආරක්ෂක පනත කියන උතුමාවාගේ විශාඇයන ොමුතුවා යම් දැනීමක් තියෙනවාද මෙතන්ට එහගිය ඒ ඉහගේ විතරන්න මේ ඔහෙ නමටත් බහිවාන්නේඒ නමහිද වෙනකලදි නැත අස්තවාද වැල පන කියන එක තිබුණා අුතෙන්ේ නැකර තව කතාවක් කියනවා. ඒ නිසා මම හිතෙනවා මෙතැන්දි අර පනත නමදානයක හොඳයි. ඒ පනති දාලා ඒ කියන මේවායි මන්දන්දන්නේ මේ තවමුණනාද වෙනස් කරන්න ඕන කර ඔබතුම දන්නවාවද උපදේශක සභාවක් කියලකත් තියවා. හිටපු අග්‍ර විශෂකාරර්තුමා අසෝක දෙශල්වා ඇැතුමාගේ ප්‍රධානත්‍යයෙන් උපදේශ සභාවතියනවා ඒකට ගිහිල්ල අපේ දුක් ගැනවිලට කියන්න පුළුවන් එහෙම ද්‍රස්තවාදී වැඩින් පනති අත්ට රන්තීනවා. ඉති ඒගේ අවස්ථාවල් දී තිනවා තව ක්‍රමය අත නම මෙතුමා ඒ සඳහන් කරපු කමය ඒකදී වෙන්නේ කොලොස්සණින් වගන්තයේ ඒක දාලාතියනවා මේ ගමන්බිමන් යාම. සීමමා කලද ඔහුට ඒපදේශෙන් එහට යන්න බෑ ඔහු මොට කරන ඔව පරීක්ෂණයට භාජනය කරන්න ඔහු සම්බන්ධය පරිීක්ෂණය කරගන යනවා ඉති මේගේ හොඳ කරම ඇති කරගන්න මේ තියනොක මේ අවදුරත් දියුණු කර්ඩ නේ අරමතුම කිවවා වගේ අචාර්තුමකිව්වාගේ මානම හිමිකම්මොල්ට හනියක්වෙන්න ඇතිවන්න කටයුතු කරන්න විශේෂට රබතුක රැඳුම්ින් කරඳමකින් තොරව ඔහුට ජවත්වීමට පරිසේ තිේර ඒ කැන ැමෝටම නේ දැන් ඒක මත්තමයා ඉන්නනි දරුණු. ද්ගලයෙක් සම්බන්ධය වනාහම ඔවු සම්බන්ධෙන් ආවයා හොම ඉන්න කියල එහෙම් කරන්න බැහැ. ඉති අපි තේරුම්ගන්න ඕොන මේක සාමාන්‍ය නීතිය වෙනස් කරනකොට ඒ නීතියේ යම්යම් සීමාවන් තියෙන් නඕන දැම් බලන්න දඩ නීති සංග්‍රහයේ පොදු දේපල පනත අරම්බන්න ඒව ආවට කියට කරන්න බෑනි තදනී සං්‍රහ ඇප දෙනපල් ඒයට සුවිශේ තුල්ලන විසි පන්ඳහට වැඩිුවචවා පොද්ද ලපා තිඒ එකරත් කෑගහන්න තොත්කත වෙන්නේ ඒෙම නෙමේ මේවයේ ක්‍රියාත්මක භාවේිතුමල්ල කියනවගේ පොලිස්තිනල් දහරින්ට මේක තියෙන වටනාකම කිය දෙන්න ඕන. මේක මිනිස්සුන්ගේ මූලික යිතිවාසිකම නැතිකරන්න එක මේ රටේ ආරක්ෂාව තහවුරු කරන්න කටකුතු කරන්න වන. ඒනිසා ඔවුන්ට දෙදන්න ඕන පුහුණුව. ඒවයි කරන්න ඕන ව. මේ දැන් කතා කරන විදිහට මේ මැතිවරණ ක්‍රමේ තියයාගෙන මේ දේශපාක්යට බැල්ල වැඩත්ව දැන් අපි මැතිරණ කකිල්ලෙන. මේ මතිවරණය කරන්න ගිහමකක්ද වෙන්නේ ආපව් මේ අය වෙනත් ඇඳමක් හගන ඒම ජතාව විශ්‍රාපිට ගිල්ලා මොන මොනොහටික් දීලා ආපඔප්පිතන්තියවා අපි කොච්චර කෑගැහුවාත් මේ අරගලයන්දී ගෝල්ෆේස් භෝබියයට මේ ඉන්නත් සන්ද සංඛයාව ඔක්කොමාවෙන යෑනි ඔය පිට පත්ොල මිස මෙනවාදගුණිය කරවක් දන්නේ මේ දේශපාලක්නයෝ එතැට ගිල්ලා ඒ මනිසුමාල්ගේෙන් ආපවුම මෙතන්ටතාවම අයිත්්‍යඉතින් අපිට අර්ගල කර යින්නබේ එතකොට රක්ලස්සවල් බලන්න බිදිියන්න. ඒ තරුණය ෝ ඉගෙනගන හොඳ රැකියාවක නිරත වෙලා පිටට ගිහිල්ලා පිටයනකට ඒක යින පිට යන ලළමයි පිට යනවා පරටරග නැ ඒයි ගහිල්ල පූන්් සමිකයන් වශයෙන්. අපේට ොල්රේ වනවන කොයිතරම් වටින ඒ ඇ අගේ කරන්නඕන්නේ ඉ ඒවගේ දේවල් සහ මේ කිව්ව වගේ. අපේ තාරුණන්යට කන්දීම අනිවාරයම වඩෝනේ. තරුණයට කන්දයනවයි කියනව නිසාම ඕවන් ඇවිලා පාරි උක්කෝෂණ කරන්න ඕන්නේ ඔවන්ට සභාගිය සාකච්ඡා කරන අවස්ථාවති ඒ කපාදපයේ වැරද්ද තමයි මේතින්. එනිසාම ජනාධිපත්තුමාක් කිය තියෙන. ඔවුන්ව පාල්ලිමේන්තුවේ කාර සභහාවට පත් කරනවා කියෙන හතර දෙනක්ව අඩුගහන තියෙන් ඕනෙ කිය කියතිය. ඉති මේ වගෙන ඇහියි අපි කතා කරන්න ඇති. ඒ තාරුණන්නේ ඒවට වැල්ල කියලා ඉන්නන ඒගොල්ල බැඩ ඒගොල්ලු ඇවිල්ලා ඔවුන්ගේ ඇගේ තියෙන ඒ අලුත් නිර්මාහණ ශක්තිය පෙන්නුම් කලා දුන්නුව. ට පුළුවන් සුධර්මය මේ තත්වයෙන් ගොඩෙන්න්න අපිට මේ පනත් සංසෝධය කරන එක ප්‍රශනයන්නෙමේ. ඒක අනිවාර්යම මේ ඉන් අපේ අධිකර නැමැත්තුමා වහමේ ක්‍රියාත්මක කරන දැන්ටමත්ම ගලි කටුටු කරලාතියෙන් එතුමා ඒක ගෙනල් අයි වරනනාට පසේ ඔය කතාව කියන්න බැරවී. නමුත් අපේ රටත ආරක්ෂාව සඳහා තස්වවාාදීන් පාලනය කරන ක්‍රමයක් තියෙන්න්න ඕන ඒකට තස්වවාදී කියලා කියන්නේ පිටිින් එනම නිස්ුවත් නැත්තම්මේ කරලි ගනාය වදමේ. කුමන්ත්‍රණ කාදීව පවතින රජයක්. පෙරලා දැමීමට උද්ගෝසන කරනාව දොකඩවාර පාර්වල් හරහා ඒවා නවත් අන වන විනිසුන්ට යන්දදි ඇත්තා මකක්ද මේ තියනෙට හොයල බලන්න ඕන. ඉතින් අප ඒ කරට කිය දෙන්න ඕනි වැරදදවා ඒරන්න කමය කර ගත්පොත් සුදර්මයි මම ඉදාම සන්තෝස වෙනවා මේ වගේ හතරදින ගෙනල් ලෞවගතුල්ල මේක සාකච්ච කරපය ගරස මේ වැරදි විදිට අර්මපණනි කරන්න එනිසා. මේ රත්වේ වෙනස් වෙන කට්ත්වයක් ඇති වෙලා තියෙනවා කියන එක අපි පෙන්න්න ලයිබල්ලා අප සමාජයට කියන්න ඕනේ. ඔබ ඔබගේ යුතුකම විශේෂයෙන්ම සුධර්මණ රජයේ සේවකෝ. තමන්ගේ යුතුකම යුතු කරන්න තිතා කල් මොන්න අරගල එකරත් වැලත්වෙන්නේ. අන්න ඒක හිතාගෙන අපි මුනසිතම පාසලයේ සිට පටන් අරගන රාජ්‍ය සේවා දක්වා ගමන් කරන්නකොට අපේ යුතුකම අපිකොත් මේ රට ගොඩ ගන්න පුළන් නිවාරක්. නිස්තුතියන්තයෙන තුළලාාව දේශාල සංවාදය සමගින් එකතුින් පිළිබඳව නීති්‍ය ප්‍රතිපා මානාාවමේ මත්‍ය බෙවින් නිස්තුතියපතුමාට ජනතිපති නතින් වාසිල් හත්්‍ය ෙවි නිස්තියන්තනය තුමාට ඒකම රම්ිදු පෙරා නීතින් යමත්්‍ය බොහම ස්තුතිවතුමාට උපුල් කාර කවරප්තරුම නීතින් මත්මයා බොහම ස්තුතියතුමාට අපි මෙතින් නවතින්නේ දිගින් දිගටම සිල් හත්ැකිවා වගේ මේ තුලාව දේශාලන සංවාධය තුළ දිගින්දිකට මෙබැනිූ සංවාද අපි ඉදිරියටත් ගැෙනවා ජනතාව දැනුවත් කරන්න කාටත්යවෘතයි ඒේතිකා ලවන සතියේත් ්‍රහස්පතින්දා ප්‍රාත්‍රී දාහයා මාට හමුුවනතෙක් ඔබ සියලු දෙනාටම සුවදායි සතතියක් ාර්නා කරනවා.